බොහොම ස්තුතියි ඩොක්ටර් සාකිර් නායක්. දැන් මා ආරාධනා කරනවා සහෝදර හයත්කාන්ට අද දිනේ කතිකයා ඩොක්ටර් සාකිර් නායක්ට හා විශේෂ අමුත්තන්ට ප්‍රණාම පුදන්න. දැන් වැඩසටහනේ රසවත්ම කොටස ආරම්භ වෙනවා. එනම් ප්‍රශ්න හා පිළිතුරු වාරය. කරුණාකර එක් වරකට එක් ප්‍රශ්නයක් පමණක් යොමු කරන්න. මෙන්න පළමුවෙනි ප්‍රශ්නය. මගේ නම වසීකරන්. මම ක්‍රිස්තියානි ආගමිකයෙක්. අපට කියන ලැබුව කුරුස යුද්ධකරුවන් මෙහි ශුද්ධ වූ යුද්ධ සිදු කළා කියා. මම ක්‍රිස්තියානි ආගමිකයෙක්. ඒ වගේම මාධ්‍යවේදියෙක්. අපි දන්න තරමට කුරුස යුද්ධකරුවන් මෙහි ශුද්ධ වූ යුද්ධයක් කළා. දැන් ඇතැම් චිත්‍රපටි බලන විට අපට වැටහෙනවා ඔවුන් මෙහි අහිංසක මුස්ලිම්වරුන්ට කොතරම් හිංසා අපරාධ කළාද කියලා. ඔබ හිතන්නේ නැද්ද ආගමික ත්‍රස්තවාදය පටන් ගත්තේ කුරුස යුද්ධයෙන් පසුව කියා. දැන් ගත වූ සතවර්ෂ ගණනාවක් පුරා මෙය නොකඩවා කෙරීගෙන යනවා. මුස්ලිම්වරුන්ට විරුද්ධව දැන් ත්‍රස්තවාදයට වෙනත් මුහුණුවරක් දීලාද? ඇයි මේ බටහිර රටවල් කුරුස යුද්ධයෙන් පසුව මුස්ලිම්වරුන්ට එරෙහිව මෙසේ නොකඩවා ක්‍රියා කරන්න? එම සහෝදරයා හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ඔහු කිතුණුවෙක් වුණත් ඔහු කියනවා කුරුස යුද්ධකරුවන් ශුද්ධ වූ යුද්ධයක් කළා කියා තමා ආසා තිබෙන බව. එම ශුද්ධ වූ යුද්ධයන වචනය පළමුවම භාවිතා කරන ලද්දේ අපරදිග රටවල. ජිහාද් යන වචනයට ශුද්ධ වූ යුද්ධයක් කියා ඔහු ලීව. එය කුරුස යුද්ධයකටයි භාවිතා කළේ. ඒ කියන්නේ සියල්ලෝම එක් වෙලා ආගමික කරුණක් ඉදිරිපත් කිරීම. මාධ්‍යවේදීක වශයෙන් ඔහු හරියටම කිව්වා දැන් තමන් වටහා ගන්නවා කියා මෙය අන් කිසිවක් නොව අහිංසක මුස්ලිම්වරුන් ත්‍රස්තයට පත් කිරීමක් කියා. මම මේ ගැන කිසිවක් කීවේ නැහැ. අද මගේ මාතෘකාව වුණේ ඉස්ලාමීය සංකල්පය පිළිබඳ කීමයි. මම සඳහන් කළා බොහෝ ආගම් සාමය රැකගන්න සටන් කිරීම අනුමත කරා කියලා. එපමණයි. ඒ හැරෙන්න අන් කිසි විෂයක් මා සඳහන් කළේ නැහැ. මම මෙහි පැමිණියේ තේට නෙවෙයි. නමුත් ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මට පිළිතුරු දෙන්න වෙනු. ඔව්. ඔබ කිව්වා හරි සහෝදරයා. ඒ අනුව පුරුෂ යුද්ධකරුවන් මුස්ලිම්වරුන් භීතියට පත් කළා. එය එසේම නොකඩවා කිරීගෙන යනවා. දැන් ඔවුන් මොනවද කියන්නේ? ඔවුන් ඒම මුස්ලිම්වරුන්ට නැවත පවසනවා. මේ ලෝවට නිරීක්ෂණාත්මකව බැලුවොත් ඔබලාට වැටහෙනු ඇති. ලෝ පුරා මේ පෙනෙන්න තිබෙනවා. කෙතරම් ප්‍රමාණයක් මිනිසුන් ඉස්ලාමේ වැළඳ ගන්නවාද? ඉස්ලාම් ධර්මයේ ලෝකේ වේගයෙන්ම වර්ධනය වන ආගම. ඇතැම් සුළු සිද්ධීන් ලෝ ඇතිවන්නට පුළුවන්. සෑම සමූහයකම දුෂ්ටයෙ ඉන්නවා. නමුත් සමස්තයක් වශයෙන් ගත් කල කඩුවක් අරගෙන මුස්ලිම් නොවන මිනිසුන්ට ඉස්ලාම් පිළිගන්න කියා බල කරනවා කියලා ඔබලට කියන්න බෑ. කොහෙත්ම නැහැ. ඇත්තම කියනවා නම් මුස්ලිම්වරුන් වූ නිසා මුස්ලිම්වරුන්ටයි පීඩන එල්ලෙමින් පවතින. මේ තත්ත්වය නිවැරදි කර බැලුව හැක්කේ ආපසු යෑමෙන් පමණයි. ඔබ බයිබලයේ කියවා බැලුවොත් යේසුතුමන් පවසනවා ඔහුට අල්ලාහගේ ආශිර්වාදය ඇති වේවා. එතුමන් පවසනවා මැතිවුගේ පුස්තකේ පස්වෙනි පරිච්ඡේදයේ වැකි 40 හා 41 කවුරු හෝ ඔබේ දකුණු කනට ගැහුවොත් ඔහුට අනෙක් කනත් පෙන්වන්න. කවුරු හෝ කෙනෙකු ඔබේ දකුණු කම්මුලට ගැහුවොත් ඔහුට අනෙක් කම්මුලත් පෙන්වන්න. කවුරුන් හෝ ඔබට සැතපුමක් යන්න කතා කළහොත් ඔහු සමග සැතපුම් දෙකක් යන්න. කවුරුන් හෝ ඔබගේ කමිසේ ඉල්ලුවොත් ඔහුට ඔබේ කබාය දෙන්න. ඒ නිසා ජේසුතුමන් සර්ල බලධාරී දෙවියන්ගේ දූතෙක්. ඔහුට ආශිර්වාද ඇති වේවා. එතුමන් සාමය ඇති කරන්න උපදෙස් දුන්නේ මෙහෙමයි. එතුමා කීවා ඔබගේ අසල් වැසියාට ප්‍රේම කරන්න කියා. ඔබ අධීක්ෂණය කළොත් ඔබගේම ආගමික පුස්තකයේ කියවා බැලුවොත් කොහේවත් දකින්න බෑ ජේසුතුමන් මුස්ලිම්වරුන්ට හිංසා කරන්න කීවා කියා. එනිසා මා ඉල්ලා සිටින්නේ මිනිසුන් ඔහුනුන්ගේ ඉතා සුවිශුද්ධයයි තමන් සලකන ආගමික ග්‍රන්ථවලට ආපසු යා යුතුයි. ඔබ සුවිශුද්ධයයි කියන සිතන ඕනෑ පුස්තකයක් අවමෝෂයෙන් එයට හෝ ආපසු යා යුතුයි. මේමයි කුරාණේ පවසන්නේ.
ආල ඉම්රාන් පරිච්ඡේදයේ 64 වෙනි වැකියේ තාලවිලා කල්මිතින් සවා ඉම් බයිනන බයිනකුම් කියා ඔබලාට නිර්දේශ පරිදි අපහා පොදු සම්මුතියකට එක්වන්න. කුමක්ද පළවෙනි කරුණ? අල්ලා නඅබ්ද ඉල්ලල්ලා. අල්ලා හැර අන් දෙවියෙකු වඳින්න එපා. මේ ගැනයි මා හෙට කතා කරන්නේ. මාතෘකාව විශ්ව සහෝදරත්වය. කෙසේද අපාතර සමගියක් ඇති කරගත හැක්කේ කියන එක. ආපසු ආගමික ග්‍රන්ථවලට යන්නේ. අපි ආපසු ආගමික ග්‍රන්ථවලට ගියොත් වැටහෙනු ඇති විශ්ව සහෝදරත්වය සෑම ආගමකම සංකල්පය වන බව. මගේ නම ඉලේරාජා. ඇස්සලාමු අලයිකුම්. අල්ලාගේ නාමෙන් පරම දයාබර මුහම්මඩ් නබිතුමන්ට ආශිර්වාදම වේවා. ඇතෙම මං මුස්ලිම් නෙමෙයි, මගේ සහෝදරයා සයිෆුල්ලා ඕගලන්ට පෙන්නේ ආයතන ඉන්නවා. ඔහු ඉස්ලාම් ධර්මයේ වැළඳ ගත්තා. ඒ හින්දා එයාට දෙමව්පියන්ගෙන් නොයෙක් කරදර ඇති වුණා. නමුත් මගේ ප්‍රශ්නය එක නෙමෙයි, මම නීතිය හදාරනවා. මම දැන් ඒක අවසන් කරලා තියෙනවා. සහෝදරයා, ඔබගේ ප්‍රශ්නය ඔබට අහන්න පුළුවන්. කරුණාකර සෙමින් ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න. මුස්ලිම් නොවන සහෝදරයන් ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මාතෘකාව ඇතුළත හෝ මාතෘකාවෙන් පිට. මේක ඔවුන්ගේ අවස්ථාව. ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න මා සූදානම්. කිසි ගැටලුවක් නැහැ. මාතෘකාව ඇතුළත හෝ මාතෘකාවෙන් පිට. ආගම සම්බන්ධයි. ඕනෑම ආගමක් සම්බන්ධයි. ඒවන් සතුටින් කරනවා. ඔව් සහෝදරයා, අහන්න ඔබේ ප්‍රශ්නය. බොහොම ස්තුතියි. මං සමාවෙලා සිටිනවා කාලය අපතේ හැරියට මගේ ගරු සහෝදරයාගෙන්. මෙතන තත්ත්වයක් තියෙනවා. සැප්තැම්බර් 11ට පසු හා ඊට පෙර තන්සානියා හා කෙන්‍යාවේ ඇමරිකන් තානාපති කාර්යාලවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු. මේ ප්‍රශ්නය ඔසාමා බිල් ලාඩන් පිළිබඳව. සමාජයේ සිටින හැම කෙනෙක්ම ඔසාමා බිල් ලාඩන් සහ මේ ඉස්ලාම් ධර්මය ගැන කතා කරනවා. ඔවුන් ඉස්ලාමයමයින්නේ ඔසාමා බිල් ලාඩන්කින්. මම හා මගේ සහෝදරයා හැම විටම කියනවා ඔසාමා බිල් ලාඩන් වෙනයි, ඉස්ලාම් ධර්මය වෙනයි කියලා. ඇත්තටම මගේ ප්‍රශ්නය සරල එකක්. ඉස්ලාමය හදාරන්නේ හැටියට සහ දෙවියන්ගේ ආගම පිළිපදින්නෙක් හැටියට මං දැනගන්න කැමති. මේ කුමක්ද ඉස්ලාමයේ කෝණේ කියලා. ඔසාමා හා ඉස්ලාමය ගැන වෙන වෙනම පැහැදිලි කරන්න පුළුවන්ද? මගේ දෙවැනි ප්‍රශ්නය මගේ මිතුරෙක් වෙනුවෙන්. ඇත්තටම එයා ආබාධිත පුද්ගලයෙක්, ශාරීරික ආබාධ තියෙන කෙනෙක්. ඔහු අහනවා දෙවියන්ගේ යම් අදහසක් තිබෙනවද, නැත්නම් මුහම්මද්තුමන්ගේ මේ සම්බන්ධයේ යම් කියමනක් තියෙනවද, ඇයි දෙවියන් ආබාධ සහිත පුද්ගලයන් මවන්නේ කියලා. මට නැවත මේ මයික් එක නොලැබෙන්න පුළුවන්. මම මේ හොඳ අවස්ථාව මට ලබා දුන්නට ඩොක්ටර් ෆාතිමාටත් ඩොක්ටර් සාකිර් නායක්තුමන්ටත් මං ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. එම සහෝදරයා ප්‍රශ්න දෙකක් ඇහුවා. පළමු ප්‍රශ්නේ වුණේ ඔසාමා බින් ලාඩන් ගැන. අනික ලෝකයේ ආබාධ ඇති මිනිසුන් දෙවියන් මවා තියු පිළිබඳ පැහැදිලි කිරීම කුමක්ද කියන එක. පළමු ප්‍රශ්නේ, ඇයි ඔසාමා බින් ලාඩන් ඉස්ලාමිය හා සම්බන්ධ කළ යුත්තේ? ඔසාමා බින් ලාඩන් වෙනයි, ඉස්ලාමය වෙනයි කියන එක හා ඔසාමා බින් ලාඩන් ගැන මගේ මතය කුමක්ද කියන එක. සහෝදරයා පළමුවෙම කිය යුතුයි, මා ඔසාමා බින් ලාඩන්ව පුද්ගලිකව මුණ ගැහිලා නැහැ. ඔහු මම පුද්ගලිකව අඳුනන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්නයක් මගෙන් ඔස්ට්‍රේලියාවේදී ඇහුවා. මම මාස කිහිපයකට පෙර එහි ගොස් සිටියා පර්ත් නගරේ. මගෙන් එහිදී ඇහුවා ඔසාමා බින් ලාඩන්ව ත්‍රස්තවාදිකයයි සිතනවාද කියලා. මේකටත් එයට දුම් පිළිතුරුමයි දී යුත්තේ. මම ඔසාමා බින් ලාඩන්ව පුද්ගලිකව හඳුනන්නේ නැහැ. මම ඔහු ගැන දන්නේ නැහැ. ඔව, මා හමුවේ නැහැ. ඔබ අහනවා නම් මට ලැබෙන මාධ්‍ය තොරතුරු අනුව, ඒ කියන්නේ BBC, CNN වැනි මාධ්‍ය හරහා ලැබෙන තොරතුරු අනුව පිළිතුරු දෙනවා නම්, මටේ පුවස් සමග එකගෙනවා හැරෙන්න වෙන විකල්පයක් නැත්තම් මට සිදුවන්නේ ඔහු ත්‍රස්තවාදීව කියලා ලේබල් ගහන්න. කුරානයේ හුජරාත් නම් 49 පරිච්ඡේදයේ 6 වැකී සඳහන් වෙනවා, ඔබට යම් කිසි දෙයක් ගැන තොරතුරක් ලැබුණු විට එය දෙවනි හෝ තෙවැනි කෙනෙකුට කියනට පෙර ඒ සත්‍යතාව පරීක්ෂා කරන්න බලන්න කියලා. ඔසාමා බින් ලාඩන් ගත් විට මහව පුද්ගලිකව මුණ ගැහිලා නැහැ. ඒ වගේ මට මේ ප්‍රශ්නේ සඳහන් පිළිතුර මට ලැබෙන මාධ්‍ය තොරතුරු මත පදනම් කරගන්නත් බෑ. ඒ පුවත් විමසා බලන්න නැතුව එය කරන්නත් බෑ. නමුත් එක කරුණක් මට නිසකවම කියන්න පුළුවන්. ඔසාමාව ප්‍රධාන සැකකරු කියලයි CNN එකේ නිතරම හැඳින්වුවේ. ප්‍රධාන සැකකරු. අද වනතුරු ප්‍රධාන සැකකරුමයි. අංක එකේ ප්‍රධාන සැකකරු. නමුත් සාක්ෂි කිසිම සාක්ෂියක් නැහැ. කෝප්පු කිරීම. සාමාන්‍ය මොලයක් තියෙන කෙනෙකුට අනුව සරල වැටහීම අනුව සාක්ෂි අවශ්‍යයි. කිසිම සාධකයක් ඉදිරිපත් කළා නැහැ. කෝ සාධක?
මම මෙතන ඉන්නේ ඔසාම් බිල්ලාඩන්ට පක්ෂව කතා කරන්න නෙමෙයි. ඔහු මගේ මිත්‍රයෙක් නෙමෙයි. මම ඔහු ගැන දන්නේ නැහැ. ඔහු හොඳයි කියලා හෝ නරකයි කියලා මම කියන්නේ නැහැ. නමුත් ප්‍රධාන සැකකරුවයි කෙනෙකුට කියන්නට හා එම සැකේ පමණක් හේතුවක් ලෙසින් පෙන්වමින් රටකට ලොව තිබෙන නොදිනුම රටකට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම මට පිළිගන්න බැහැ. කුරානයේ 49 පරිච්ඡේදයේ 12 වෙනි වැකි අල්ලාහ් පවසනවා. සැක අත්හරින්න. ඇයිද? බොහෝ සැක පදනම් රහිතය. ඒකයි තත්ත්වය. එවිතරක් නෙමෙයි. මේ ප්‍රශ්නය පර්ත් නගරයේ යොමු කළා ඇමරිකාවේ උපකවුන්සල් ජෙනරාල් විසින්. මම ඔසාම බින් ලාඩන්ව ත්‍රස්තවාදයක් ලෙස සලකනවද නැත්නම් කවුද නියම ත්‍රස්තවාදියා කියලා. එයට මාදුම් පිළිතුර පර්ත් පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වශයෙන් පළ වුණා. මම දෙවරක් කල්පනා කරනවා. එම පිළිතුර මෙහිදී නැවත කියන එක හරිද කියලා. හේතුව අපේ අමුත්තන් හැටියට පැමිණ සිටින කාගේවත් හිත රිදවන්න මම කැමති නැහැ. ඔහු කීවා සාක්ෂි සහිතව කියන්න කියලා. කවුද ත්‍රස්තවාදීන් සමග සිටින්නේ කියලා. මම කිව්වා ඇමරිකාවේ උපකවුන්සල් ජෙනරල්වරයාට ABC, CNN වැනි මාධ්‍ය වලින් කියන කරුණු පදනම් කරගෙන මට ඇති දැනුම අනුව ඔහු ත්‍රස්තවාදියෙක් කියන මට නොහැකිය කියා. මා කීවා මම ඔහු හොඳයි කියන්නෙත් නැහැ නරකයි කියන්නෙත් නැහැ කියා. නැත්තම් මාවත් අල්ලගෙන ප්‍රශ්න කරයි. තවත් අල්-කායිඩා සමාජිකයෙක් කියලා මගෙන් ප්‍රශ්න කරයි. ළඟදිත් පුද්ගලිකව බොම්බාය දැල්ලුවා අල්-කායිඩා සමාජිකයෙක් කියලා. ඒ නිසා මා කියන්නේ නැහැ එයා හොඳ පුද්ගලෙක් හෝ නරක පුද්ගලෙක් කියලා. මා ස්ථිර වශයෙන්ම කියන්නේ නැහැ. මොකද මා දන්නේ. ඉතින් සාධක නැත්නම් ඔබට ප්‍රහාර එල්ල කරන්න බෑ. ස්ථිර වශයෙන්ම ඔප්පු නොකර ප්‍රහාර එල්ල කරන්න බෑ. නමුත් අපට තිබෙන සාධකේ නම් ලෝකයේ තිබෙන දියුණුම රට, ලෝකයේ තියෙන බලවත්ම රට. මට කනගාටු සදහන් කරන්න. ඒ කියන්නේ එක්සත් ඇමරිකාව ප්‍රහාර එල්ල කරනවා ලෝකයේ දුබලම රටකට. එසේ කරන්නේ අනුමානයක් මත. හිතලා බලන්න ඔබ ඇමරිකාවට ගියොත්. නැත්නම් අන්තර්ජාලයේ බැලුවොත් ඔබට දකින්න පුළුවන් 100ක් විතර අනිකුත් අනුමානයක්. කවුද? සැප්තැම්බර් 11 සඳහා වාක්‍යයක් කියන්නේ. ඔබ දන්නවද ඒක? ගිහිල්ලා බලන අන්තර්ජාලය එවිට දකින්න පුළුවන් ඇමරිකානුවන්. මම ඇමරිකානුවන් නොවන අය ගැන මෙතන කියන්නේ නැහැ. මම ඇමරිකන් නොවන මූලාශ්‍ර දක්වන්නේ නැහැ. ඇමරිකන් මාධ්‍යවේදීන්, ඇමරිකන් ඉතිහාසඥයන් තර්ක කරනවා මේ ප්‍රහාරය බින් ලාඩන් විසින් කළ එකක් විය නොහැකි බවට. නිකම්ම හිතලා බලන්න. ඔහු වෙනි පුද්ගලයෙක් කොහෙන්ද අවශ්‍ය දේවල් ලබා ගන්න? CIA එකට බිලියන ගණන් ඩොලර් මූල්‍ය සම්පත් තියෙනවා. එහෙමයි ඔවුන්ගේ අයවැය. මේක කොහෙත්ම වෙන්න බැරි දෙයක්. මම කියන්නේ නැහැ ඔවුන් කියන එක හරි කියලා. මම කියන්නෙත් නැහැ ඔවුන් වැරදි කියලා. මම නිශ්චය වශයෙන්ම දන්නේ නැහැ. මම මේ කරන්නේ ඔබලා සමහරට නොදන්න තොරතුරු මෙහි සඳහන් කිරීමයි. මම නිතරම නොයෙක් රටවලට යන පුද්ගලෙ. ඒ වගේම මම නිතරම තොරතුරු සඳහා අන්තර්ජාලය බලනවා. සමහර අය මෙහෙමත් කියනවා. නැවතත් මම කියනවා ඔවුන් කියන එක හරි කියලා. මා කියන්නේ නැහැ. ඔවුන් කියන ජෝර්ජ් බුෂ් මතම මේක කළේ කියලා. ඒ අනුව මෙම් මත අනුව මම කීවොත් ඔහු තමයි මිනිහා. ඔහු මට බාර දෙන්නේ. නැතිනම් ඇමරිකාවට බෝම්බ දමනවා කියලා. මා එහෙම කීවොත් ඔබලා මට කියයි පිස්සු කියලා. නිකම් හරි මං කිව්වොත් ජෝර්ජ් බුෂ් තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් සිද්ධියට වැරදිකරු. ඒ නිසා ඔහුව දෙන තෙක් ඇමරිකාවට බෝම්බ හෙලන්න කියලා. මාව ඔබලා පිස්සෙකුට ගණන් ගනී. මෙම තර්කයේ හැටියට අප දන්නා කරුණු අනුව CNN ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කියලා කෑ ගසනවා කියලා අපි දන්නවා. එය ඇතැම් දේශපාලඥයින් ඔවුන්ගේ දේශපාලන වාසිතකා කරන දෙයක් බව අපි දන්නවා. ඔවුන් කරන්නේ කරුණ වෙන අතකට යොමු කිරීමට උත්සාහ කිරීම. ඒ වගේම ඇමරිකානුවම කියනවා මේ ප්‍රහාරය ඇයි සිදු කරන ලද්දේ කියලා. ඔවුන් ඇතැම් හේතු දක්වනවා. මම නැවතත් කියනවා මම පවසන්නේ නැහැ ඔවුන් කියන එක හරි හෝ වැරදි කියලා. මම තිබෙන තොරතුරුයි මේ කියන්නේ. නමුත් මේ ගැන මොනවද අපට කියන්න පුළුවන්? එනම් ප්‍රබල රටක්, ප්‍රබල රටක හමුදාවක් මුළු බලයම යොදවලා දුප්පත් දුබල රටකට ප්‍රහාර එල්ල කරනවා. එය ගැන නම් මට කනගාටුයි. නමුත් අපට පෙනෙනවා කවුරුන් හෝ මේ ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඔවුන්ගේ මතය අනුව යමි. එය කළේ ඔසාමා බිල් ලාඩන් වුණත් ඔහු වෙනුවෙන් එක් රටකට ප්‍රහාර එල්ල කරන්නේ කොහොමද? එක මිනිසෙකු වෙනුවෙන් අහිංසක අනෙක් මිනිසුන් දහස් ගණන් මරා දමන්නේ කොහොමද? කොහොමද ඔවුන් නිවන දෙයක් කරන්නේ? මෙය ත්‍රස්තවාදය හැර අන් කිසිවක් නොවේ. එනිසා මගේ මතය නම් CNN BBC කියන දේ අනුව ඔවුන් හා ඔබ එකඟ වෙනවා නම් එනම් ජෝර්ජ් බුෂ් ලොව දුබලම රටකට එරෙහිව ප්‍රහාර එල්ල කරනවා. මගේ මතය අනුව ලෝකයේ නොම්බර එකේ ත්‍රස්තවාදියා වන්නේ ජෝර්ජ් බුෂ්. මම නැවත සමාව ඉල්ලනවා. මම කැමති නැහැ කිසි කෙනෙකුගේ සිත රිදවන්න.
කරුණා කල්ලා මාව වරදවා තේරුම්ගන්න. ඒ මතයක් පමණයි. පර්ත් නගර සිටින ඇමරිකානු කවුන්සිල් ජෙනරාල්වරයා මගේ මතය විමසුවා. එයයි ඔබේ පළමුවෙනි ප්‍රශ්නය. සහෝදරයා, අපට කිසිවකුට වරද පටවන්න බැහැ. අපට ශාක්ෂි නැතිව ඉස්ලාමය කියනවා. ඔබට යම් තොරතුරක් ලැබුණොත් එය තවත් කෙනෙකුට පවසන්න පෙර එහි සත්‍යතාවය පරීක්ෂා කර බලන්න කියා. අද විශ්ව සහෝදරත්වයට හානි ඇති කරන ප්‍රධාන කරුණක් තමයි මෙසේ නොකිරීම. මෙය තමයි මා හෙට පවත්වන්නට යන දේශනයේ මගේ මාතෘකාව. ප්‍රධාන කරුණ තමයි අසත්‍ය ප්‍රචාරයන් පැතිරවීම. එවගේම ඔබ නිරීක්ෂණය කළොත් එයින් පසුව නොම්මරකේ ත්‍රස්තවාදියා වුණේ සදාම් හුසේන්. මාධ්‍යට කවුරු හෝ අවශ්‍ය වෙනවා. පූසාට සීනුව බඳින්න ඕන. කවුරු හරි කෙනෙක් අවශ්‍ය වෙනවා. ඔහුන්ට ආන්දෝලනයක් ඇති කරන්න. කෙනෙක් නැත්නම් තවත් කෙනෙක් එනවාමයි. මෙය සිදු කරන්නේ මූලික වශයෙන් සීමිත පුද්ගලයන් කොටසක්. ඔවුන්ගේම පුද්ගලික වාසි සඳහා එක අප වටහා ගත යුතුයි. ඔවුන්ට ප්‍රධාන වශයෙන් අවශ්‍යයි අවධානය අන් අතකට යොමු කරන්න. ඒ හැර මම ඔසාමා බිල්ලාඩන්න පුද්ගලික හඳුරන්න නැහැ. නමුත් කවුරුන් හෝ ඔහුට වරදක් පටවනවා නම් මා කියන්නේ ඒ සඳහා ඔහුට ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතුයි. එහෙම නැතුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වැටී තිබුණු පාස්පෝර්ට් එකක් මට ලැබුණා කියනවා වගේ කතාවක් නෙවෙයි. ඉතල බලන්න, ඒ පාස්පෝර්ට් එක පිලිස්සිලා නැහැ. ප්‍රහාරයෙන් පස්සේ එතන තිබුණේ සෙල්සියස් 10කට වැඩි උෂ්ණත්වයක්. නමුත් පාස්පෝර්ට් එකක් පිලිස්සුනේ නැහැ. එනිසා මුස්ලිම් වරුන් වශයෙන් අප වටහා ගත යුතුයි. ඕනම කෙනෙක් මුස්ලිම් වේවා අන් කිසිවෙකු වේවා, යම් වරදක් පටවන්නට පෙර මුස්ලිම් වේවා වෙන යම් කිසිවෙකු වේවා, එය හා අප එකඟ වන්නට පෙර අපට ප්‍රමාණවත් සාධක තිබිය යුතුයි. සාක්ෂි නැතුව එයට අප එකඟ වුණොත් අපි අවසාන තීදු දිනේ එයට වග කිය යුතු වෙනවා. දැන් ඔබගේ දෙවැනි ප්‍රශ්නය, ඇයි සර්වබලධාරී දෙවියන් සමහරුන්ව ආබාධිත වශයෙන් නිර්මාණය කරන්නේ? සහෝදර, මේට හේතුව කුරාණේ දී තිබෙනවා 67 වෙනි පරිච්ඡේදය වන මුල්කී දෙවනි වැකි. එයි මෙසේ සඳහන්: අල්ලාසි ඛලකල් මෞත වල් හයාතා. ක්‍රියාවෙන් ප්‍රසන්න වන්නා ඔබලාගෙන් කවුරුන්දයි දැන ගැනීම පිණිස ඒ සඳහා මරණය හා ජීවිතය මැව්වේ අල්ලාය. ඔබ විසින් ඉදිරිපත් කරන ලද මේ ප්‍රශ්නය වන්නේ, ඇයි ඇතමුන් අංගවිකලයන් දුප්පත් රෝගීන්ව මවුණු ලබන්නේ කියන එක? මෙය හින්දු දාර්ශනිකයන්ටත් ගැටලුවක් පැවතුනා. එනිසා තමයි ඔහුන් පුනර්ජීවනයේ සංකල්ප ඉදිරිපත් කළේ. එනම් නැවත නැවත ලෝ ඉපදීම. ඔබ වේදාව කියවා බැලුවොත් මම විවිධ ආගම් සංසන්දනය කරන්නේ. එහි සඳහන් වෙනවා නැවත ඉපදීමක් ගැන. නැවත ඉපදීම. කුරාණේ නැවත ඉපදීමක් ගැන සඳහන් වෙනවා. නමුත් වේදාවේ ජීවිතය හා මරණය, ජීවිතය හා මරණය යන ලෝකයේම සිදුවන ක්‍රියාවලියක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒ පදනම් වියත්තේ කර්මය මතයි. සෑම කර්මයක්ම ධර්මය මතයි රැඳී තිබෙන්නේ. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේ අනුව හින්දු දර්ශනිකයන් මතයක් ඉදිරිපත් කළා. ඇතැම් විට පෙරාත්මයක නපුරු යමක් කළ නිසා ඔවුන් අනෙකාත්මේ ආබාධ සහිතව උපදිනවා කියලා. නමුත් වේදාවේ මෙවැන්නක් කිසිම තැනක සඳහන් වන්නේ නැහැ. වේදා යනු හින්දු ආගමිකයන්ගේ විශේෂ ආගමික ග්‍රන්ථයක්. එහි සඳහන් වන්නේ පුන්නජනම් යන මීළඟ ජීවිතයේ සංකල්පයක් පමණයි. එය ක්‍රිස්තියානුවන් විශ්වාස කරනවා, මුස්ලිම් අපත් විශ්වාස කරනවා. මිනිසුන් ආබාධ ඇති අය වශයෙන් හා දරුණු රෝග ඇති උපදින්නේ ඇයි යන ප්‍රශ්නයට ඔවුන් වෙන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න බැරි වුණු නිසා ඔවුන් මතයක් ඉදිරිපත් කළා, මිනිසුන් මරණයට පත් වෙනවා, නැවත මෙලොවම උපදිනවා කියලා. ඔවුන්ගේ ස්වරූපය වෙනස් වෙමින් පවතිනවා කියලා. එමෙන්ම ඔබ ගියාත්මේ පව කර තිබුණොත් මේ ආත්මේ ආබාධ ඇති උපදිනවා කියලා මත ඉදිරිපත් කළා. තවත් ඔවුන් පවසනවා මිනිසකු යහපත් ක්‍රියා කළොත් ඔහු ලබන ආත්මේ උසස් තත්ත්වයක උපදිනවා කියලා. ලොව ඇති උසස්ම තත්ත්වයේ මිනිස් භාවයක් ලැබීමයි. ඔබ මෙම ආත්මේ පව් කළහොත් ඔබ ලබනාත්මේ ඒට වඩා පහත් ජීවියෙක්, එනම් බල්ලෙක් හෝ බලලෙක් වෙනි පහත් ආත්මෙක උපත ලබනවා. හොඳ ක්‍රියාවක් කළොත් උසස් ජීවියෙක් උපදිනවා. මම අහන ප්‍රශ්නයක්, අද ලෝකයේ අපරාධ සංඛ්‍යාව වැඩි වෙනවද නැත්නම් අඩු වෙනවද? වැඩි වෙනවද නැත්නම් අඩු වෙනවද කියන්න. ඒ වැඩි වෙනවද නැත්නම් අඩු වෙනවද? වැඩි වෙනවා. ඒකමතික තීන්දුව, අද ලෝකයේ මනුෂ්‍ය ජනගහනය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. අප මේ තර්කයේ සමග එකඟ වනවා නම්, එනම් නරක ක්‍රියා කරන මිනිසුන්ව පහත් ජීවියෙක් බවට පත් කරයි කියා ලෝකයේ මනුෂ්‍ය ජනගහනය අඩු විය යුතුයි. නමුත් ප්‍රශ්නේ, එනම් ඇයි ඇතැම් මිනිසුන් අංගවිකලයන්ව දුප්පත්ව දරුණු රෝග සහිත උපදින යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කුරාණේ මුල්ක් නම් පරිච්ඡේදයේ දෙවන වැකියේදී ඇති පැහැදිලි කිරීම.
එනම් අප මරණයයි ජීවිතයයි නිර්මාණය කළේ ඔබලාගේ ක්‍රියාවෙන් ප්‍රසන්න වන්නේ කවුද කියා පරික්ෂා කිරීමටයි. මෙම ලෝකයේ ගතවන ජීවිතය මතු ලොව සඳහා වන පරික්ෂණයක්. ඔබ සඳහා දී ඇති පරික්ෂණය අනුවයි ඔබ මනිනු ලබන්නේ. සර්ව බලධාරී දෙවියන් විවිධ මිනිසුන් විවිධ ආකාරයෙන් මනිනු. බලන්න දැන් ඔබ විභාගයක් කරාම එක වසරින් වසරට වෙනස් වෙනවා. එකම ප්‍රශ්න පත්‍රය නම් දෙන්නේ එතන විභාගයක් කොහෙන්ද? ප්‍රශ්න පත්‍රය වෙනස් වෙමින් තමයි තියෙන්නේ. ඒ වගේම අල්ලාහත් විවිධ මිනිසුන්ව වෙනස් ආකාරවලින් පරික්ෂණයට ලක් කරනවා. සමහරුන්ට දෙවියන් වස්තුව දෙනවා. ඌට ධනෙ දෙනු ලැබුවා නම් ඉස්ලාමීය ෂරියාව නිර්දේශ කරනවා. ඔහු එයින් 1/2ක් දන් දිය යුතුයි කියලා. එයට සකාත් යයි කියනු ලබනවා. දුප්පත් කෙනෙකුට සකාත් දීම අවශ්‍ය නැහැ. ඒ අනුව ඔහුට සකාත් විශේෂයෙන් 100%ක්ම ලකුණු ලැබෙනවා. ජේසුස්තුමන් කීවා ඔහුට අල්ලාහගේ ආශිර්වාදය ඇතිවේවා. ධනවත් පුද්ගලයෙකුට ස්වර්ගයට ඇතුළීම වඩා අසීරුයි කියලා. නබිනාගිතුමන් පැවසුවා පොහොසත් කෙනෙකුට ස්වර්ගයට යාම දුෂ්කරයි කියලා. දෙවියන් ඔබට දී තිබෙන පහසුකම් අනුවයි ඔහු ඔබව තක්සේරු කරන්නේ. ඔබට වස්තුව දී තිබෙනවා නම් ඔබ එහින් දන් දිය යුතුයි. ඔබට වස්තුව දී නැත්නම් ඔබ දන් දිය යුතු නැහැ. සමහර මිනිසුන් ඔවුන්ව සුව කළ නොහැකි ආබාධ ඇතිව උපදිනවා. නැත්නම් අංග විකලව උපදිනවා. කෙනෙක් අහන්න පුළුවන් මේ කුඩා දරුවා කළ වරද කුමක්ද කියලා. කුමක්ද? කුමක්දේ නොදරුවා කළ පාපය? මුස්ලිම් අප විශ්වාස කරන්නේ සියලුම දරුවන් පාපයෙන් තොරයි. සියලුම බිලිදුන් නිර්දෝෂයි. ඔවුන් කිසි පවක් කර නැහැ. නමුත් ඔවුන් මෙම ලෝකයට පැමිණෙන විට අල්ලාහක් පවසන්නාක් මෙන් ඔබගේ ධනය, ඔබගේ දරුවන්, ඔබගේ බිරිඳ ඔබට පරීක්ෂණයක්. ඒ අනුව එවැනි දරුවකු එම දෙමව්පියන්ට පරීක්ෂණයක් වෙන්න පුළුවන්. සර්වබලධාරී දෙවියන් දෙමව්පියන්ව පරීක්ෂණයට ලක් කරනවා වෙන්න පුළුවන්. ඔවුන් ඉතා යහපත් අය වෙන්න පුළුවන්. ඔවුන් දෙවියන් විශ්වාස කරන අය වෙන්න පුළුවන්. දෙවියන්ට ඔවුන්ව පරීක්ෂා කර බැලීමට අවශ්‍ය වන්න පුළුවන් වඩා අසීරු පරීක්ෂණයක්. ඒ අනුව ඔහු ඔවුන්ගේ දරුවන්ව අංග විකලුන් ලෙසම වන්න පුළුවන්. දැන් දෙවියන් පරීක්ෂා කර බලනවා තවමත් ඔබලා දෙවියන් මත විශ්වාසය තබනවාද කියලා. පරීක්ෂණයක් කතරම් අසීරුද? ඒ තරමට ප්‍රතිඵලය උසස් වෙනවා. සාමාන්‍යයෙන් BA උපාධිය සඳහා වන විභාගයේ පහසුයි. ඔබ MBBS විභාගයක් සඳහා පෙනී සිටින විට ඒ ඉතා අසීරුයි. නමුත් ඔබ MBBS විභාගයේ සමත් වූවහම ඔබගේ නමට ඉදිරියෙන් ડોක්ටර් යන නමක් වෙනවා ඇති. විභාගය අමාරුයි. නමුත් ඒ සමත් වූ විගස ඔබ වෛද්‍යවරයෙක්. වඩා උසස් ගෞරවය. මේ අනුව විභාගය අමාරු වන තරමට ප්‍රතිඵලත් වටිනාකමින් වැඩි වෙනවා. මේ විදිහට දෙවියන් විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන් පරීක්ෂණයට ලක් කරනවා. කෙනෙකු අංග විකල නම් එයින් අදහස් වන්නේ ඔහු ඔහුගේ පෙරාත්මි පව් කළා කියලා. ඔහු නිර්දෝෂයි. ඇතම් විට ඔහු ඔහුගේ මව්පියන්ට පරීක්ෂණ සඳහා එසේ එව්වා විය හැකියි. නැත්නම් එම ආබාධය ඔහුට පරීක්ෂණයක් වන්නට පුළුවන්. දෙවියන්ට ඔහු පරීක්ෂා කරන්න අවශ්‍ය වූවා විය හැකියි. ඔහු තම මැවිලිකරුව මෙම තත්ත්වෙත් විශ්වාස කරනවාද කියලා බලන්න. සමහර අය දුප්පත්ව උපදින හේතුත් මෙයයි. ඇතම් අය දුප්පත් පවුල්. තවත් ඇතම් අය පොහොසත් පවුල්වල. සමහර හොඳ සුවයෙන්, සමහර ආබාධ සහිතව. මෙම තත්ත්වයෙන් ඔවුන් සඳහා අදහස් කරන පරීක්ෂණ යනු දෙනු ලබන දේවල් ඔබලා දැක ඇති. මීටර්සේ තරඟවල ඇතැම් අංග විකලයි සිටිනවා. ඔවුන් තරඟය ආරම්භ කරන්නේ මීටර් 50 සිටයි. ඇයි කිව්වොත් ඔහුගේ කකුලේ ආබාධයක් තිබෙන නිසා තරඟයේ සාධාරණ එකක් කිරීමට මෙසේ ඔහුට මීටර් 50ක් අඩු කිරීමක් කරනවා. මේ වගේ දෙවියන් යම් කෙනෙකුගේ ඇතැම් පහසුකම් ඉවත් කර තිබුණොත් ඔහුගේ පරීක්ෂණ සිදු කරනු ඇත්තේ යනුවයි. ප්‍රශ්න පත්‍රය ඉතා අසීරු නම් ගුරුවරයා එයට ලකුණු දමන විට මදක් ලිහිල්ව ක්‍රියා කරනවා. ප්‍රශ්න පත්‍රය ඉතා පහසුයි නම් ඔහු එයට ලිහිලක් දක්වන්නේ නැහැ. මේ වගේ සර්වබලධාරී දෙවියන් මිනිසුන්ව විවිධාකාරයෙන් මවා තිබෙනවා. විවිධ වර්ණවලින්, විවිධ භාෂා ඇතිව, විවිධ වාතාවරණයන් ඇතිව මවා තිබෙනවා. ඔවුන් ඔවුන්ට දී ඇති පහසුකම් අනුව සර්වබලධාරී දෙවියන් ඔවුන් පරීක්ෂණයට ලක් කරනවා. ඒකයි ඔබට දිය හැකි පිළිතුර. සුබ සන්ධ්‍යාවක් මහත්මයාණනි. පළමුවෙන්ම මා ඔබට ස්තුති කරනවා ත්‍රස්තවාදය හා ඉස්ලාම් ධර්මයේ පිළිබඳ විස්තරාත්මක කථනයක් පැවැත්වුවාට. මගේ ප්‍රශ්නය නම් මූලික වශයෙන් ඉස්ලාමීය වන හා ඉස්ලාමයේ නාමයෙන් සටන් කරන ත්‍රස්තවාදී සංවිධානවල සංඛ්‍යාව මෑත කාලයේදී වැඩි වෙමින් පැවතීමට හේතුව කුමක් ඇයිද ඔබ සිතන්නේ? ඒ වගේම ඔබ සඳහන් කළා යුද්ධ කිරීමේදී නොයෙකුත් නිර්දේශ ඉස්ලාමයේ විසින් පනවා තිබේ කියා. අහිංසක ළමුන්ට හා ස්ත්‍රීන්ට හානි ඇති කිරීම තහනම් කරමි. එසේ නමුත් බෝම්බ පිපිරීම් කිහිපයක්ම සිදු වී තිබෙන අතර එවිට අහිංසක ළමුන් හා ගැහැණුන් බොහෝ දෙනෙක් මැරී තිබෙනවා. මේට ඔබ කුමක්ද කියන්නේ? එම සහෝදරිය හොඳ ප්‍රශ්නයක් ඇහුවා. කුමක්ද හේතුව කියා මුස්ලිම්වරුන් අතර ත්‍රස්තවාදී සංවිධාන වැඩිවන්. ඒ වගේම මේ තරම් බෝම්බ පිපිරීමයි. විශේෂයෙන් ඉස්ලාමයේ තහනම් කර ඇති විට ළමුන් ඝාතනයට ලක් කර නොහැකි කියා. හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. පළමුව මා සඳහන් කළ යුතුයි
ඉතා දරුණයයි ප්‍රසිද්ධ ඒනියා ත්‍රස්තවාදී සංවිධාන කිසිවක් මම හමුවී සාකච්ඡා කර නැහැ. නමුත් මෙවැනි දේ සිදුවන්නට හේතුව කුමක්ද යන පැනයට මට තර්කානුකූල පැහැදිලි කිරීමක් දිය හැකි. අංක 1. ඇතමුන් ඇත්තෙන්ම අහිංසක මිනිසුන් භීෂණයට පත් කරනවා විය හැකි. වැරදි මාර්ග යන ඇතැම් මුස්ලිම්වරුන් මෙසේ කරනවා විය හැකි. ඔවුන් කුරාණේ නිර්දේශ අනුගමනය නොකරනවා විය හැකි. දුෂ්ට පුද්ගලයන් සෑම ජන කොටසකම සිටිනවා. මානව ඉතිහාසයේ නොම්බර එකේ ත්‍රස්තවාදියා. ඔව් කවුද? ඔහු තමයි හිට්ලර්. ඔහු යුදෙව් ජනතාව ලක්ෂ 60ක් ඝාතනය කර දැම්ම. ඔහු ක්‍රිස්තියානි ආගමිකයෙක්. මේ නිසා මට ක්‍රිස්තියානි ආගමට වරදපටන්න පුළුවන්ද? මට කියන්න බෑ හිට්ලර් යුදෙව්වන් මිලින් 6ක් අමුවේ ඝාතනය කළ නිසා ක්‍රිස්තියානි ආගම එසේ උපදෙස් කරනවා කියලා. හිට්ලර් පමණක් ලක්ෂ 60ක් මරා දැම්මා. මං හිතන්නේ අනෙක් ත්‍රස්ත ප්‍රහාරවලින් මැරුණු සියල්ලෝම එක්කලත් ලක්ෂ 60ක් වෙයිද කියලා. එක පුද්ගලෙක් පමණක් ලක්ෂ 60ක් මරා දැම්මා. ඒ වගේම මුසෝලිනි, ඔහුත් ක්‍රිස්තියානි ආගමිකයෙක්. ඉතින් මුසෝලිනි අහිංසක මිනිසුන් දහස් ගණන් මරා දැම්මා කියා. එයින් අදහස් වෙන්නේ ක්‍රිස්තියානි ආගමට වරද පටවන්න පුළුවන් කියලා. ඒ නිසා සමූහයක ඇතැම් දුෂ්ට පුද්ගලයන් සිටින්නට පුළුවන්. මේ පුද්ගලයන් ඔවුන් මුස්ලිම්වරුන්ගෙන් හඳුන්වා ගන්නවා ඇති. ඔවුන් වැරදි මාර්ගේ ගමන් කරනවා වෙන්න පුළුවන්. ඇතැම් විට එසේ වන්නට පුළුවන්. දෙවනි කරුණ. මෙහෙමත් වෙන්න පුළුවන්. මර්ධනයට පත් කරන ලබන මිනිසුන් ඔබ මගෙන් අහන්න පුළුවන්. වර්තමානයේ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කරන කිසිවෙක් නැහැ. ඔබ දකින්නවාද වර්තමානයේ කවුරුන් හෝ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කරනවා? නැහැ. නමුත් වසර 100කට පෙර එවන්නම් බොහෝ දෙනෙක් සිටියා. ඔබ මගෙන් ඇසුවොත් සාකි සහෝදරයා, ඇයි වසර 100කට පෙර දහස් ගණන් ඉන්දියානුවන් නිදහස වෙනුවෙන් සටන් කළේ කියලා? පිළිතුර. එදා බ්‍රිතාන්‍ය ඉන්දියාව පාලනය කළා. ඒ නිසා අපි නිදහස වෙනුවෙන් සටන් කළා. අද බ්‍රිතාන්‍ය ආණ්ඩුව ආපහු ගිහින් එනිසා නිදහස සඳහා සටනක් අවශ්‍ය වන්නේ නැහැ. මෙම මුස්ලිම්වරු මර්ධනයට ලක්ව සිටිනවා විය හැකි. ඔව්, එසේ වන්නට පුළුවන්. අප ලෝකේ බොහෝ තැන්වල දකිනවා. පලස්තීනයේ වගේ මෙහෙම වෙනවා. ඔබ ඉතිහාසයේ බැලුවොත් ඔබට පෙනෙනු ඇති, ඔවුන් මර්ධනයට ලක් වුණා. ඔවුන්ට යුක්තිය ලබා දෙන්න කිසිවක උපකාරය කළේ නැත්නම් ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. එහෙම කරන්න දෙයක් නැති නිසා ඔවුන් එසේ කරනවා විය හැකි. මෙය හරියට බයිබලයේ දක්වා ඇති ඩේවිඩ්ගේ හා ගොලායත්ගේ නිදසුන වගේ. ඩේවිඩ්ට ගලක් ප්‍රමාණවත් වුණා. කාටද වරද පටවන්නේ? අපිටමයි වරද පැටවිය යුත්තේ. අපිමයි වැරදිකරුවෝ. අප මේ අර්බුදවලට මුල සොයා යන්නේ නැහැ. ත්‍රස්තවාදී සංවිධානයක් තිබෙනවා නම් අප ඇත්තම විමසා බැලිය යුතුයි, ඇයි ඔවුන් ත්‍රස්තවාදය තෝරාගන්නේ කියලා. එයින් පමණයි මේ අර්බුදේ විසඳිය හැක්කේ. ඔවුන්ම මැරීම මගින් මේ විසඳන්න බැහැ. ඔබ එක්කෙනෙක් මැරුවොත් 10ක් මතුවේ. අප කුමක්ද කළ යුත්තේ? අප සොයා බැලිය යුතුයි කුමක්ද ඔබලා මේ ක්‍රමය තෝරා ගැනීමට හේතුව කියා. අප ඇසිය යුතුයි ඔවුන්ගේ. එනම් අප අර්බුදයේ මුල සොයා යා යුතුයි. පලස්තීනයේ පිළිබඳ නිදසුනක් මන් දෙන්න. හිට්ලර් යුදෙව් ජනයා ලක්ෂ 60ක් ඝාතනය කර ඔවුන් ජර්මනියෙන් පයින් ගසා එලවා දැමුව විට පලස්තීන වැසියන් ඔවුන් තම රටට එන්න කියා පිළිගත්තා. එන්න, ඔබලා අපේ ඥාති සහෝදරයන් කියා. මේක හරියට මම කෙනෙකුට කියනවා. හිතමු ඔබට කුමක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් එන්න ඇවිත් මගේ ගෙදර නවතින්න කියා. මාස කිහිපයකින් ඔහු මට පයින් ගසා මාව මගේ නිවසින් එලවා දැම්ම. මම එයට විරුද්ධව ഘോഷා කරන්න පටන් ගත්තාම මේ මිනිහා මාව මගේ නිවසින් එලවා දමනවා කියා. එවිට ඔබ මට ත්‍රස්තවාදියෙක් කියයි කියන වගේ දෙයක් තමයි මෙහිදී සිද්ධවන්නේ. මම ත්‍රස්තවාදියෙක්ද? මම කෙනෙකුට කරුණාව පෙන්නලා මගේ නිවසට ඇතුල් කරගත් කෙනෙක්. මම මනුෂ්‍යත්වේ නිසා ඔහුව මගේ නිවසට වද්දගත්තා. මාස කිහිපයකින් ඔහු මාව නිවසින් එලවා දැමුව විට මට මගේ නිවස ආපසු ඕනායයි කියන අවස්ථාවේ ඔබලා මට ත්‍රස්තවාදියෙක් කියයි කියනවා නම් කාටද මේකේ වරද පටවන්නේ? අපටයි වරද පටවන්න ඕනේ. අපි වරදිකරුවෝ. අපිටයි වරද පටවන්න ඕනේ. අපි සොයා බලන්න ඕන අර්බුදවලට හේතුව කුමක්ද කියා. අපට දෙවියන් මොලයක් දී තිබෙනවා. අපට ශක්තියක් දී තිබෙනවා. මේ වගේ එක් රැස්වන්න. අප ගැටලිය මුලට ගියොත් අපට වටහා ගන්න පුළුවන් වෙනවා ඇයි කෙනෙකු මැරෙන්න ඉදිරිපත් වෙන්නේ කියලා. මැරෙන්න කවුද කැමති? කවුද කැමති මැරෙන්න? ජීවත් වෙනට වඩා මැරෙන එක හොඳයි යයි කලකිරුණු කෙනෙකු මම නිකම් මැරෙනවට වඩා තවත් දෙතුන් දෙනෙකු මරාගෙන මැරෙන්නම් කියා හිතයි. ඔබ විමසා බැලුවොත් මනෝවෛද්‍යවරුන්ගෙන් ඔවුන් කියයි මේ අය හමු වී විමසා බලන්න ඕනේ ඇයි ඔවුන් මේ සියල්ලම කරන්න කියලා. බොහෝ විට අපට දැනගන්න පුළුවන් වුණු ඇති මේට පසුපසින් යම් සත්‍යයක් සැඟවි තිබෙන බව. සත්‍ය වනු ඇත්තේ ඔවුන් මර්ධනයට ලක්ව සිටින අය වීම. ඇතැම් අය සිටිනවා ඔවුන් ඇත්තෙම ත්‍රස්තවාදී. තවත් ඇතමුන් මිනිසුන් බිය ගන්නවා මුදල් උපයා ගැනීමට. තවත් ඇතමෙක් වේදනාව නිසා. තවත් සමහරෙක් දේශපාලන හේතු නිසා. එනිසා සොහිරිය මම එකඟ වෙනවා. නමුත් බහුතරයක්
මන්න හිතන්නේ ඔහු මර්ධන ලක්කෙම සිටින නිසායි මෙහෙම සිද්ධවන්. ඔහු මුස්ලිම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. කවුරුනවත් යම් කෙනෙකුට එයට වඩා ඉවසන්න බැරි නම් ඔහු විඳින සිටින හිංසාව ඔහු විකල්පයක් තෝරගන්න. මෙය කියන්නේ මනෝවිද්‍යාඥයෙක්. මෙය කියන්නේ මනෝවිද්‍යාඥයෙක්. මම නෙවෙයි. මම සාමාන්‍ය වෛද්‍යවරයෙක්. ඔහුන්ට සිදුවනවා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න. නැතිනම් ඇයි ඇඟිල්ලක් හෝ ඔසවන්න අකමැති පුද්ගලයෙක් පසුව තුවක්කුවක් ඔසවන්නේ? ඇයි? අපි කුමක්ද කළ යුත්තේ? අප අර්බුදයේ මුල සෙවිය යුතු. එයින් පසුව මෙම ගැටලු විසඳිය හැකි. මෙම ත්‍රස්තවාදී ක්‍රියාවන් නැවත්වීමට සියල්ලෝම සහෝදරයන් මෙන් ජීවත් වන්නට තිබෙන එකම මඟ මෙයයි සහෝදරිය. මගේ නම රවි කුමාර්. මං ඉංජිනේරුවෙක්. ජිහාදය පිළිබඳ පැවති වැරදි මත ඉවත් කිරීම ගැන මම ඇත්තටම සාකිර නායකතුමාට ස්තුතිය ප්‍රකාශ කරනවා. මගේ ප්‍රශ්නය මේකයි. එක පුද්ගලයෙක් වෙනුවෙන් රටකට ප්‍රහාර එල්ල කරන්න බැරි කියලා ඔබ කිව්වා. එක පුද්ගලයෙක් වෙනුවෙන් රටකට ප්‍රහාර එල්ල කරන්න බැරිය කියලා ඔබතුමා කිව්වා. මං මනක් කල්පිත සිද්ධියක් මත මගේ ප්‍රශ්නය අහන්නම්කෝ. නිකමට හරි හිතමු මම අරාබි රටකට යනවා කියලා. ගිහිල්ලා එහි දැවන්ත විනාශයක් මං කරනවා. ලක්ෂ ගාණක් මිනිස්සු එහි ඝාතනයට පත් කරනවා කියමුකෝ. පස්සේ මම ඉන්දියාවට ආපහු එනවා. එම රට ඉන්දිය රජයට සාධක ඉදිරිපත් කරනවා මේ පුද්ගලයා තමයි විනාශය ඇති කළේ කියලා. ඉන්දිය රජය නැවත නැවතත් කියනවා ඔබ දුන් සාධකය සත්‍ය නොවන බව. එම සාධකය අනෙක් රටවලට ඉදිරිපත් කළාම ඔවුන් සියල්ලම ඒකට එකඟ වෙනවා. ඉතින් එම රට නැවත නැවතත් ඔහුව බාර දීම ප්‍රතික්ෂේප කරනවා නම් එවන් අවස්ථාවක එම රට කුමන ක්‍රියාමාර්ගයක්ද ගත යුත්තේ? ටිකක් ඉන්න, මං තාම අවසන් කළේ නැහැ. තව කරුණක් තමයි, එම රට ඊට පෙරවතාවක ගුවන් යානයක් පැහැරගෙන ආපු කණ්ඩායමකටත් අනුබල දුන්නා. ඒ විතරක් නෙමෙයි, එසේ පැමිණි ත්‍රස්තවාදීන්ට රටින් නැවත පිටවෙන්නටත් ඔවුන් අනුමැතිය දුන්නා. එහෙනම් මේ රට ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? උදාහරණයකට, මං එක් රටක විනාශයක් සිදු කරලා ආපහු ඉන්දියාවට එනවා. මාව ආපසු බාර දෙන්න ඉන්දිය රජයේ සූදානම් නැත්නම් අනෙක් රට ගත යුතු පියවර මොකක්ද? සාධක දීලා තියෙනවා. නමුත් රජය කියනවා එම සාධක අදාළ නැහැ කියලා. එතකොට එම රට ගත යුතු පියවර මොකක්ද? ඒ සහෝදරයා හොඳ ප්‍රශ්නයක් ඇහුවා. උදාහරණයක් සහිතව එය ඇහුවා. සැප්තැම්බර් 11 සිදුවීම හා සමානයි. ඔහු සැප්තැම්බර් 11 ගැන කීවත් ඔහුට නැවත ඒකටම එන්න වුණා. උදාහරණ ඉතා හොඳයි. එක් පුද්ගලයෙක් අරාබි රටකට ගොස් එහි දහස් ගණන් මිනිසුන් මරා දමා ආපහු එනවා ඉන්දියාවට. එම අරාබි රට ප්‍රමාණවත් සාධක ඉදිරිපත් කරනවා. නමුත් ඉන්දිය රජය පිළිගන්නේ නැහැ. මුල්ලා උමර්, මම නැවතත් කියන්න කැමති. මගේ මිතුරෙක් නොවේයි. ඔහු කීවා ඇමරිකාවට. ඔහු කීවා ඔහුන්ට මට සාධක දෙන්න කියලා. නමුත් ඇමරිකාවට සාධක දෙන්න බැරි වුණා. ඇමරිකාව ටෝනි බ්ලයා සමග බෙදාගත්තා. ඒ වගේ මුෂාරෆ් සමග බෙදාගත්තා. මුෂාරෆ් කියනවා මගේ ළඟ ප්‍රමාණවත් සාධක තිබෙනවා කියලා. මම සාධක දැක්කා. ඇෆ්ගනිස්තාන් රජය සමග කතා කරමින් අපරාධකරුවෙකු බාර දෙන්න කියාසන විට ඇෆ්ගනිස්තාන් රජයට සාධක ඉල්ලන. නමුත් ඔහුන්ට ඇෆ්ගන් රජයට සාධක දෙන්න බැහැ. ඒ වෙනුවට ටෝනි බ්ලයා සමග බෙදා ගන්නවා නම් එය පිළිගන්නත් බැහැ. ඒ කියන්නේ ඔය කියන සාධකවල මොකක් නමුත් හොරයක් තියෙනවා. අද වෙනතුරු, මේ දවස වෙනතුරු. ඔසම බිල්ලාඩම් ප්‍රධාන සැකකරු. ඒ කියන්නේ අනුමානයක් පමණයි. සාධක අවශ්‍ය. ඒ නොසෙල්විය හැකි සාධක විය යුතුයි. ඔවුන් සාධක දෙනවා නම් ඔසාම තමයි මේ කළේ කියලා. ඇෆ්ගන් රජය ඔසාමව බාර දිය යුතුයි. ඒ වගේම අරාබි රටක යම් හානියක් ඇති කරලා ඒට අවශ්‍ය සාධක එම අරාබි රට දුම්පසුත් ඉන්දිය රජය ප්‍රතික්ෂේප කරයි නම් ඔබට ජාත්‍යන්තර අධිකරණයට යන්න පුළුවන්. ඔසාම බිල් ලාඩන් විෂය ගත්තාම ජාත්‍යන්තර අධිකරණයක සඳහනක් කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මේවට ජාත්‍යන්තර නිර්දේශ තියෙනවා. ජාත්‍යන්තර නීති ගැන ඔබ දන්නවද? රටෙන් නිරපාහැරීමේ එකඟතාවයක් රටවල් දෙකක් අතර තිබුණොත්, උදාහරණයකට ඉන්දියාව හා බ්‍රිතාන්‍ය අතර වැරදිකරුවන් පිටුහල් කිරීමේ සම්මුතියක් තියෙනවා නම්, යම් කෙනෙකු අපරාධයක් ඉන්දියාවේ සිදු කරලා බ්‍රිතාන්‍යට පලා යයි නම් ඉන්දියාවට අහන්න පුළුවන් එම පුද්ගලයා ආපසු එවන්න කියලා. උදාහරණයකට නදීම් සිද්ධිය අපි ගනිමු. නදීම් සංගීත අධ්‍යක්ෂකවරේ ඉන්දිය රජයේ කිව්වා ඔහු ගුල්සන්ගේ මිනිමැදීමකට සම්බන්ධයි කියලා. ඒට සාධකත් ඉදිරිපත් කළා. නමුත් බ්‍රිතාන්‍ය රජය, එනම් බ්‍රිතාන්‍ය අධිකරණයේ පැවසුවා එම සාධක තේරුමක් නැති ඒවාය කියලා. ඔවුන් ඉන්දිය රජයට එරෙහිව නඩු දැම්මා. අන්තිමට ඉන්දිය රජයට සිදුනා නදීම්ට නීතිඥ ගාස්තු පවා ගෙවන්න. ඉන්දිය රජය ප්‍රමාණවත් සාධක ඉදිරිපත් කළා. බ්‍රිතාන්‍ය රජය කිව්වා ඒ වළංගු නැහැ කියලා. ඉන්දිය රජය බ්‍රිතාන්‍යට විරුද්ධව යුද්ධ කළාද? ඇයි යුද්ධ නොකළේ? ඇයි අවම වශයෙන් ඉන්දිය රජය යම් සාධක ඉදිරිපත් කළා.
නමුත් ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට කිසිම සාධකයක් ඉදිරිපත් කළේ නැහැ. එනිසා අද වුණත් ඔබ සෞදි අරාබියට හෝ ඕනෑම රටකට ගොස් එහි වරදක් කරලා ආපසු පැමිණ එම රට ඉන්දිය රජයට සාධක ඉදිරිපත් කරලත් ඔබ තමයි වරදකරු කියලා. ඉන්දිය රජය පිළිගන්නේ නැත්නම් සෞදි අරාබියට හෝ අන් කිසිම රටකට බැහැ ඉන්දියාවේ සිටින කෝටි 100ක් ඉන්දිය ජනතාවට බෝම්බ හෙලන්න. ඒකට අවසර නැහැ. වැරදිකාරය ඔබ වුණත් ඉස්ලාමය අවසර දෙන්නේ නැහැ. ඔබ ලක්ෂ ගණන් මිනිසුන්ව මරා දමා තිබුණත් ඔවුන්ට බලය තිබෙනවා නම් පැමිණ ඔහුව අල්ල ගන්න පුළුවන්. ඒ හැර නිර්දෝෂී මිනිසු මරන්න අවසර නැහැ. ඔවුන්ට එහෙම කොහෙත්ම කරන්න බෑ. ඒට ඉස්ලාමය අනුමැති නැහැ. මේ වගේ තමයි තත්ත්වය කාශ්මීරේ, ගුජරාටේ. අක්ෂරගාමවල මම නම් පවසන්නේ පසුබිම කුමක් වුණත් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඇතුළු වූ විට ඉස්ලාමය අනුව කෙනෙකුට සිද්ධස්ථානයක් විනාශ කරන්න බෑ. ඔබට ආගමික නායකයන් මරන්න බෑ. කෙනෙකු පන්සලකට ගොස් නැතිනම් මැනුම් පිදුම් කරන තැනකට ගොස් දේවාලයකට ගොස් එහි සිටින අහිංසකයන් මරන්න බෑ. එය කුරාණයට පටහැනි. එය අප හෙලා දැකිය යුතුයි. නමුත් ඉස්ලාමයත් පවසන්නේ හේතුව පුද්ගලයා කවුද කියා දන්නවා වුණත් මා පෙර සඳහන් කළ මායිදා පරිච්ඡේදයේ සඳහන් වුණා මෙන් කෙනෙකු තවත් කෙනෙකුව නිකරුණේ ඝාතනය කරයි නම් මිනී මැරීමකට පිළිගැනීමක් ලෙසින් හෝ කලහ ඇති කිරීමට දඬුවමක් ලෙසින් මිස එය මුළු මිනිස් සංහතියම මරා දැම්ම හා සමානයි. කවුද මිනී මරුවායයි දැන හෝ කලහ ඇති කිරීමේ වරදර මිස අන් කිසි දෙයකට ඝාතනය කරන්න බෑ. ඉස්ලාමීය එය හෙළා දකිමු. එසේ කිරීම මුළු මිනිස් වර්ගයාම ඝාතනය කළාට සමානයයි කුරාණේ පවසනවා. අස්සලාමු අලයිකුම් සහෝයුර. වර්තමානයේ පවතින ආධ්‍යාත්මික හා සමාජයේ ඒ වගේම කළු සුදු ભેදේ කිසිඳු කොටසක් හරියයි කීමට විතරක් නෙවෙයි මගේම මතයක් නිවැරදියයි කීමටත් බැරි අසීරු තත්වයක් පවතිනවා. සාමාන්‍යයෙන් එක් ක්ලබ්දියක් පිළිපදින අය එම විශ්වාසය නියෝජනය කරන්නේ නැහැ සාමාන්‍යයෙන් පිළිගනු ලබනවා. මෙවන් තත්වයක මා කුමන ස්ථාවරයක් ගන්නද? මගේ විශ්වාසය මා කෙසේ රැකගන්නද? මගේ මුස්ලිම් වැඩිහිටියන් හා මා අතර මෙම මූලික කරුණු ගැන පටහැනිතාවයක් පවතිනවා. පුද්ගලයෙකු විදිහට ඔබ සදාම් හුසේන්ව, මුජාහිදීන් සටන්කරුවෙකුගේ ක්‍රියාවන්, ඒ වගේම පලස්තීනයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ මරණය අනුමත කරනවද? එම සොහිරියට ඇතැම් අපහසුතාවයන් කිහිපයක් තියෙනවා. ඇයට පැහැදිලි නෑ ඇය කුමක්ද දැරිය යුතු මතය කියලා. කා සමගද එකඟ වන්නේ, කා සමගද එකඟ විය නොහැක්කේ කියලා ඇයට ගැටලුවක්. ඒ වගේම ඇය අසනවා මම එකඟවනවාද නැතිද කියා පලස්තීනයේ මුජාහිදීන් වරුන් අතර සිදුවන දේ සමග. ඒ වගේම සදාම් හුසේන් පිළිබඳ කුමක්ද වන්නේ යන ආදී වශයෙන් ප්‍රශ්න කිහිපයක් මැසුවා. මා සඳහන් කළා වගේ මේ සියල්ල ආගමික නොව දේශපාලන කරුණු. මම නම් කියන්නේ සෑම කරුණක් ඇතුළෙම සැඟවුණු අරමුණක් තියෙනවා. මම හුඟක් රටවලට සංචාරය කරන කෙනෙක්. නමුත් නැවතත් කියන්නම් මේවා හරිද වැරදිද කියන එක අල්ලා තමයි දන්නේ. මට හරියට කියන්න බෑ. මේකයි කාරණේ කියලා. නමුත් මේවට හේතු විය හැක්කේ ටික දෙනෙකු හා දේශපාලඥයන්. ආයෙත් දේශපාලඥයන් ගැන කියන්න වෙනවා. දේශපාලන හේතු සඳහා ඔවුන් ඇතමුන්ව දඩවීමන් කරගන්නවා. ඒකයි හේතුව. ඔවුන්ගේ යටි අරමුණු ඉටුවන එක තහවුරු කරගන්න. මම මුස්ලිම්වරයෙකු ලෙසින් ඔබ මේ ගැන මගෙන් ප්‍රශ්න අහනවා නම් කෙනෙකු අසන විට මම කුමක් කිය හැකිද? මට නම් ඇත්ත පමණයි කියන්න පුළුවන්. ඔවුන්ට කවුරුන් හෝ හානියක් ඇති කර තිබුණොත්, ඔවුන්ව කවුරුන් හෝ මරලා තිබුණොත්, නැතිනම් එවැනි යමක් සිදු වී තිබුණොත් ඔවුන්ට ප්‍රතිපහාර දීමට ඉඩ තියෙනවා. ඒ හැරෙන්ට ඔවුන්ට එසේ කරන්නට නොහැකි. ඔබ අසනවා මගෙන් පුද්ගලික සිදුවීම් ගැන, ඔසාමා බින් ලාඩන් සම්බන්ධ, සදාම් හුසේන් ගැන. මම කියනවා මම දන්නේ නැහැ. පසුවිම කුමක්ද කියා මට පත්වා එකක් දෙන්න බැහැ. මට තීන්දුවක් දෙන්න බැහැ. ඇයි කිව්වොත් මම ඔවුන් සමග කතා කරලා නැහැ. මට තීන්දුව දෙන්න බැහැ. අල්ලාහ්ව ආලම්. අල්ලාහ් තමයි හොඳින් දන්නේ. අවසාන දිනේදී අල්ලා මගෙන් අහන්නේ ඔසාමා ත්‍රස්තවාදයේද නැතිද කියා. මම කියන්නේ ඔහු වරදක් කරලා තිබුණොත්, කුරාණයට හෝ සුන්නාවට පටහැනි වී තිබුණොත් ඔහු වැරදි. එසේ නොමැතිනම් ඔහු හොඳ පුද්ගලෙක්. ඒ විභාගයේ සමත් වීම මගේ වැඩක් නෙවෙයි. මා කුමක්ද කළ යුත්තේ? මම කුරාණ අධ්‍යයනය කළ යුතුයි. ආගමික ග්‍රන්ථ කියවිය යුතුයි. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම ඒ පිළිබඳ නිපුණයන්ට ඇෆ්ගනිස්ථානයට යමින් සම්මුඛ සාකච්ඡා පවත්වනයට යොමු කරන්න ඕනේ. එවැනි දේවල් පුවත්පත්වලත් පළවෙනිව දකින්න පුළුවන්. නමුත් ඔබයි මමයි මුස්ලිම්වරුන් හැටියට අල්ලාහක් අපෙන් අසන්නේ නැහැ. සර්වබලධාරී දෙවියන් අපෙන් අසන්නේ නැහැ. අවසාන තීන්දුව දිනේ සදාම් හුසේන් ත්‍රස්තවාදීද නැතිද කියා අපිට කියන්න තියෙන්නේ අල්ලාහ් දනි. අපි කිසිවක් දන්නේ නැහැ.
ඔවුන්ට පක්ෂව කතා කළ යුතුත් නැහැ, විරුද්ධව කතා කළ යුතුත් නැහැ. නමුත් යම් පුද්ගලෙකුට එරෙහිව, යම් මුස්ලිම්වරයෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කළොත් පැහැදිලිවම කුරාණයට එරෙහිව ක්‍රියා කර තිබෙනවායි ඔප්පු වුණොත් එවිට අපි එහිලා දැකිය යුතුයි. නමුත් සාධක නැතිනම්, ඔප්පු කළ හැකි සාක්ෂි නැතිනම් අප මධ්‍යස්ථව සිටිය යුතුයි. කුරාණය පවසන්නේ එයයි. ඔබගේ විශ්වාසය සෙලවිය යුතු නැහැ සහෝදරිය. ඔබගේ විශ්වාසය පදනම් විය යුත්තේ ඔබගේ ආගමික ග්‍රන්ථයේ තිබෙන සත්‍ය මතයි. විශ්වාසය සත්‍යමත් කර ගැනීමට හොඳම මඟ වන්නේ කුරාණය අධ්‍යයනය කිරීම. කුරාණේ කිසිදු වරදක් ඔබට දකින්න බෑ. කිසිදු පටහැනිතාවයක් ඔබට දකින්න බෑ. කෙනෙකු එය ලීව ඇති භාෂාව අරාබි බස නොදන්නවා නම් එහි පරිවර්තනය කියවිය හැකි. මෙන්න මෙම ග්‍රන්ථය, මේ පරිවර්තනය අබ්දුල්ලාහ් යූසුප් අලි විසින් ලියන ලද පරිවර්තනය. මේ මෙම ශාලාවේ පිටතින් මිලදී ගන්න පුළුවන්. එනිසා සහෝදරිය, ඔබ කියෙව්වොත් කුරාණය අනුව කොහොමද ජීවිතයක් ගත කළ යුත්තේ කියලා, ඉන්ෂා අල්ලාහ් ඔබගේ විශ්වාසය තවත් ස්ථිර වනු ඇත. මාව විශ්වාස කරන්න. ඇයි මෙසේ අපට නිර්දේශ කර තිබෙන්නේ යන කරුණ ඔබ වටහා ගත්තොත් ඔබ ඉස්ලාමයේ නිර්දේශ කිසිවක් පිළිපැදීමට කොහෙත්ම ලැජ්ජවන්නේ. ඔබ තේරුම් ගන්නවා නම් මාව විශ්වාස කරන්න. මම ලෝකයේ නොයෙක් තැන්වල කතා පවත්වලා තියෙනවා. මේ තොප්පි දමාගෙන මේ යටිරැවුල සහිතවයි ලෝකයේ විවිධ රටවලට යන්නේ. කිසිම ගැටලුවක් ඇති වී නැහැ. ඇතැම් විට ප්‍රශ්න කිරීම තිබුණත් අන් කිසි ගැටලුවක් මට ඇති වෙලා නැහැ. ඇත්ත කියන්න මං ඇයි බිය යුත්තේ? එනිසා ඔබ ඉස්ලාමය ගැන මනාව දන්නවනම්, ඒ කරුණු තර්කානුකූලව දන්නවනම් ඔබ ආඩම්බර වෙයි. ඔබත් මම මට කියා ගන්නවා වගේ මුස්ලිම් මූලධර්මවාදියෙකු යයි ආඩම්බරයෙන් කියා ගන්නවා. අස්සලාමු අලයිකුම්. මම අබ්දුරහ්මාන් අබ්දුල්ලා. සැප්තැම්බර් 11 සම්බන්ධවයි මම සඳහන් කරන්නේ. ඔබ කිව්වා එම සිද්ධිය සම්බන්ධ සාධකවල යම් හොරයක් ඇතිය කියා. ඒ නිසා තමයි ඔවුන් ඒක දෙන්නේ නැත්තේ කියා. ඇත්තෙන්ම මම මේ හොරය අන්තර්ජාලයෙන් අල්ලා ගත්තේ inni.net යන වෙබ් අඩවිය. එය දැන් තහනමට ලක් කරලායි තියෙන්නේ. ඒකේ සමහර වෙබ් පිටු මට හමු වුණා. එහි පින්තූර දෙකක් තියෙනවා. එයින් එකක් ඔසාමා බින් ලාඩන්, ඊළඟ එක ඔසාමා බින් ලාඩන් වගේ රඟපාපු නළුවාගේ පින්තූරය. එහි මාතෘකාවක් තියෙනවා ඒ පින්තූර වලට යටින්. ඇස් දෙකක් තියෙන ඕනම මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන් මෙම පුද්ගලයන් දෙදෙනා එකම කෙනෙක් නොවේ කියා. මේකයි මම ඉදිරිපත් කරන සාධකය. මගේ ප්‍රශ්නය මේකයි. මම HAL එකේ සේවය කරනවා. අපි අත්පොතක් දෙනු ලබනවා. එහි කළ යුතු දේ හා නොකළ යුතු දේ ගැන සඳහන් වෙලා තියෙනවා. එම අත්පොතේ මුල් පිටුවේ මුදුනින්ම භගවත් ගීතාවේ වැකියකුත් සඳහන් වී තියෙනවා. ඒ කියන්නේ භගවත් ගීතාවේ වැකියක කොටසක්. මම මුළු වැකියම කියවන්නම්. එහි විශේෂයෙන් සඳහන් වී තියෙනවා, ඔබට සත්‍ය එනම් යහපත ආරක්ෂා කිරීමට නම් අප නපුර නැති කළ යුතුයි. එය හැර අන් මගක් නැහැ. හරි. නමුත් අපගේ හින්දු සොයුරන්ගේ විශ්වාසය වන්නේ, මට අවශ්‍ය කුමක්ද කිව්වොත් ඩොක්ටර් සාකිර් නායික් මෙය පැහැදිලි කරන්න, අපට තිබෙන මෙම විශ්වාසය හරිද වැරදිද කියා. ස්තුතියි. මම නැවතත් කරුණක් ඉල්ලා සිටිනවා පැමිණ සිටින්නන්ගේ මෙම ස්වේච්ඡා සහෝදරයන්ගෙනු. පළමුවෙන් මම ප්‍රශ්න ලබා ගන්න කැමති මුස්ලිම් නොවන අසන්නන්. එවිට ඔවුන්ට ඇති වැරදි සංකල්ප පිළිබඳ පැහැදිලි කිරීමෙන් පසුව මුස්ලිම් අසන්නන්ගේ ප්‍රශ්නවලට යොමු වන්න පුළුවන්. ඇයි කිව්වොත් මුස්ලිම්වරු මෙවැනි වැඩසටහන් බොහෝමයකට සහභාගී. සාමාන්‍යයෙන්ම වඩා කැමති මුස්ලිම් නොවන අයට අවස්ථාව ලබා දෙන්න. ඔවුන්ගේ ප්‍රශ්නවලට පැහැදිලි කිරීම ලබා දෙන්න. ඔවුන්ට මෙවැනි අවස්ථාව නිතර ලැබෙන්නේ නැහැ. ඒ සහෝදරයා යොමු කළ කරුණුවලට පෙර ඔහු කිව්වා අන්තර්ජාලයේ හොරයක් ඔහුට අහු වුණා කියලා. සත්‍ය සාධකයක්. ඇත්ත. ඔසාමා බින් ලාඩන් බොරුවක් කියා. නමුත් මානම් පවසන්නේ එයත් යම් කිසි මුලාවක් වෙන්න පුළුවන්. මම මෙතන පක්ෂපාති වෙමින්. සහෝදරයා, අන්න දැක්කත් ඔබට ලැබුණු තොරතුරු හරි කියා කියන්න මම කැමති නැහැ. එයත් ඇමරිකාවට අකමැති තවත් කෙනෙකුගේ ප්‍රෝඩාවක් වෙන්න පුළුවන්. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මම මධ්‍යස්ථව සිටීමට කැමති. මට පක්ෂපාති වෙන්න බැහැ. එහෙම වෙලා කියන්න පටන් ගන්න මට බැහැ. ඔව් සහෝදරයා, ඔයා හරි. ඔබ දුටු දේ ඇත්තයි කියලා. ඒකත් හදාපු එකක් වන්න පුළුවන්. මේවා ඔක්කොම මාධ්‍ය සෙල්ලම්. මම මාධ්‍ය හා සම්බන්ධ පුද්ගලයෙක්. මම රූපවාහිනී පෙනී සිටිනවා. දැනුත් මෙතන වීඩියෝ කැමරාවල් ගණනාවක් තියෙනවා. බොම්බයෙන් ගෙනාපු. මේ වැඩසටහන් 100කට අධික රටවල විකාශනය වෙනවා. එනිසා අපි දන්නවා ඔබට අවශ්‍ය නම් බොහොම ලේසියෙන් ඒවා වෙනස් කරන්න පුළුවන්. මාධ්‍යයට යමක් වෙනස් කරන එක හරි ලේසියි.
ඔබ නොකියපු දෙයක් කිව්ව කියලා කියන්නත් පුළුවන්. ඒක හරි ලේසි. එනිසා අපි මාධ්‍ය පැත්තක තියමු. නැවතත් මං කියනවා, අපි දන්නේ හරිද වැරදිද කියලා අල්ලාහ තමයි දන්නේ. අපිට කිසිම සාධකයක් නැහැ. මම දැන් ඔබේ ප්‍රශ්නයට යොමු වන්නම්. එම සහෝදරයා කී ගීතා වැකිය. ඔහුගේ අංකය කිව්වේ නැහැ. එය භගවත් ගීතාවේ 4 වන පරිච්ඡේදයේ වැකියක්. සහෝදරයා උපුටා දැක්වේ භගවත් ගීතාවේ 7 වන පරිච්ඡේදයේ වැකියක්. ඔහු ඒ සඳහන් කළේ නැහැ. ලෝකයේ අධර්මය එනම් අසත්‍ය හේවත් ජනයා මර්ධණයට පත්වන විට සරබලධාරී දෙවියන් ලොවට පැමිණෙනවා විවිධ වෙස්වලින්. එය ඔවුන් හඳුන්වන්නේ අවතාර කියලා. එසේ පැමිණෙන ඔහු ලෝකේ පවතින අයුක්තිය අධර්මයේ හෝ කලබලයේ අවසන් කරනවා. අවතාර කෙනෙකු වශයෙන් ලොවට පැමිණ. එය හරිද? අපි එය සමග එකඟනවාද? අපි පවසන වෙනස කුමක්ද? මුස්ලිම්වරුන් වුණ අප පවසන්නේ සර්වබලධාරී දෙවියන් ඔහුගේ පණිවිඩකරුවන් වෙනවායි කියා. මිනිසුන් සත්‍යෙන් ඈත් වන විට අල්ලාහ් කුරානයේ සඳහන් කර ඇති පරිදි ඔහු පණිවිඩකරුවන්ව ලොවට එවනවා. අල්ලාහ් පවසනවා රාත්නම් 13 වන පරිච්ඡේදයේ 7 වන වැකියේ සෑම ජනකොටසකටම අප දූතයන් එවා ඇත්තෙමු. ඒ වගේම ෆාතිර් නම් 34 වන පරිච්ඡේදයේ 24 වන වැකියේ අප විසින් මඟ පෙන්වන්නෙකු හෝ අවවාද කරන්නෙකු එවනු නොලබූ කිසිම ජනකොටසක් හෝ සමූහයක් නැත. මේ අනුව අප කියන්නේ සර්වබලධාරී දෙවියන් ඔහුගේ දූතයන් එවන ඇඩම්, මෝසස්, ජේසුස්, මුහම්මද්. ඔවුන් සියල්ලන් කෙරෙහිම අල්ලාහ්ගේ ආශිර්වාදය ඇති වේවා. ඔවුන් සියල්ලෝම සර්වබලධාරී දෙවියන්ගේ පණිවිඩකරුවන්. හින්දු භක්තිකයින් අවතාර විශ්වාස කරනවා. එනම් දෙවියන්ව වෙනස් ස්වරූපගෙන ලොවට පැමිණෙනවා කියා ඔවුන් විශ්වාස කරනවා. අපි මේ ගැන හෙට සාකච්ඡා කරනවා. නමුත් සංකල්පයේ බොහෝ දුරට සමානයි. අපි පණිවිඩකරුවන් යයි කියනවා. ඔවුන් කියනවා සර්වබලධාරී දෙවියන් විවිධ ස්වරූප ගන්නවා කියලා. එයයි වෙනස. වෙනස නම් ඔවුන් පවසනවා සර්වබලධාරී දෙවියන්ම එනවා කියලා. වෙනස් ස්වරූප වලින්. ඒට අප එකගවන්නේ නැහැ. ඒ ක්‍රිස්තියානි ආගම පිළිගන්නේ නැහැ. ඉස්ලාමයේ පිළිගන්නේ නැහැ. අප පවසන්නේ කුමක්ද? බොහෝ දුරට සමාන කරුණ. එය කේජ් හුණු වගේ සමානකමක් තියෙන කරුණ. අපි කුමක්ද කියන්නේ? සර්වබලධාරී දෙවියන් පණිවිඩකරුවන් එවනවා. මොහුන් සර්වබලධාරී දෙවියන්ගේ තෝරාගත් විශේෂ දූතයන්. ඔවුන්ව ලොවට එවනවා. මිනිසුන්ව සත්‍ය කරා ගමන් කරවන. එසේ ලොවට පැමිණි දූතයන්ගෙන් අන්තිමහ අවසානම දූතයා වන්නේ මුහම්මද් තුමායි. ඒ වගේම අල්ලාහ් ආගමික හෙළිදරව් කිහිපයක් මෙවා තිබෙනවා. කිහිපයක්ම පහළ කර තිබෙනවා. එයින් නම් වශයෙන් 4ක් සඳහන් වී තිබෙනවා. ඔබලා අතරත් පරණ තෙස්තමේන්තුවේ, ඒ වගේම අලුත් තෙස්තමේන්තුවේ යනුවෙන් ග්‍රන්ථ තියෙනවා. අපි මුස්ලිම්වරුන් කියන්නේ මේ අවසානම තෙස්තමේන්තුව කියලායි. සරබලධාරි දෙවියන්ගේ අවසාන මහා තෙස්තමේන්තුව කුරාණයයි. සුබ සන්ධ්‍යාවක් මහතාණෙනි. මගේ නම රාජ්කුමාර්. මම වෛද්‍ය සිසුවෙක්. මගේ ප්‍රශ්නේ මේකයි. ඇයි ඉන්දියාවේ සිටින මුස්ලිම්වරු පොදු අධිකරණ ක්‍රියාවලියක් නොකඩවා ප්‍රතික්ෂේප කරන්නේ? මං අහන්නේ අද ඉන්දියාවේ සිටින මුස්ලිම්වරු ඇයි පොදු අධිකරණ ක්‍රියාවලිය නොකඩවා ප්‍රතික්ෂේප කරන්නේ? ස්තුතියි. එම සහෝදරයා ඉතා හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ඇයි ඉන්දියාවේ සිටින මුස්ලිම්වරුන් පොදු අධිකරණ ක්‍රියාවලියකට විරුද්ධ වන්නේ? ඒ කියන්නේ පොදු සිවිල් අධිකරණය. සහෝදරයා, මම නම් පොදු සිවිල් අධිකරණයකට පක්ෂ කෙනෙක්. නමුත් එම සිවිල් අධිකරණය ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දෙන හොඳ අධිකරණයක් විය යුතුයි. මම එවන්නකට පක්ෂයි. මුළු ඉන්දියාවේම සිටින මුස්ලිම්වරුන් ඒට විරුද්ධ වුණත් මම ඩොක්ටර් සාකිර් නායකට පක්ෂයි. නමුත් මම වාද කරනවා, තර්ක කරනවා හොඳම අධිකරණය කුමක්ද යන්න. කුමක්ද හොඳම අධිකරණය? කුමක්ද හොඳම නීතිය යන කරුණ ගැන සාකච්ඡා කරන්න මම වේදිකාවට නගිනවා. ඇත්තෙන්ම ප්‍රායෝගික නීතිය ක්‍රියාවට නංවන්න. එසේ වුවොත් මම ඒට පක්ෂව කතා කරනවා. පොදු අපරාධ අධිකරණයක් සඳහා මම කතා කරනවා. ඇයි සිවිල් අධිකරණයක් පමණක්? පොදු සිවිල් අධිකරණයක්, පොදු අපරාධ අධිකරණයක්. නමුත් හොඳම අධිකරණය කුමක්ද යන කරුණ පිළිබඳ අපි සංවාදයක් පැවැත්විය යුතුයි. අද උදෑසන හින්දු කාන්තාව මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, ඇයි මුස්ලිම් පිරිමින්ට විවාහ 4ක් කරගන්න අවසර දී තිබෙන්නේ කියලා. ඒට මහා පැහැදිලි කිරීමක් දුන්නා. ඔවුන් ඒ සතුටින් පිළිගත්තා. එසේ සියල්ලෝම හොඳ තර්කයන් පිළිගෙන පිරිමියෙකුට එක විවාහයකට වඩා කරගන්න අවසර දෙන පොදු අධිකරණයක් තියෙනවා නම් හොඳයි. ලෝකයේ අද සිටින ස්ත්‍රීන්ගේ විශාල අතිරික්තයක්. වෙන විසඳුමක් නැහැ. වෙන විසඳුමක් නැහැ. කිසිම ආගමකට මේට විසඳුමක් නැහැ. සෑම ආගමක් පවසන්නේ එක ස්ත්‍රියක් පමණක් විවාහ කරගන්න කියලා. කුරාණය හැර මම උදෑසනයට පැහැදිලි කිරීමක් දුන්නා. හිජාබ්, ස්ත්‍රී දූෂණ වැනි කරුණුවලට මම පැහැදිලි කිරීම දුන්නා. ඉස්ලාමයේ සඳහන් කරන පරිදි දිය හැකි හොඳම දඬුවම් වන්නේ, හොඳම ප්‍රතිඵල ලැබිය හැකි නිර්දේශ වන්නේයයි. එයට පෙර පවසනවා, කාන්තාවන් හිජාබේ පැළඳිය යුතුයි. අන් කාන්තාවක් දුටු විගස
තම බැල්ම පිරිමියා පහත් කරගත යුතුයි වැනි කරුණු. ක්‍රියාත්මක කළාට පසු මේ ගැන අප උදෑසන කතා කළා. මේ සියලු නිර්දේශවලට පසුත් යන් පුද්ගලික ස්ත්‍රියක් දූෂණය කරයි නම් ඔහුට මරණ දඬුවම දිය යුතුයි. මම ඇමරිකාවේ FBI ආයතනය විසින් 1990 සඳහා දී ඇති වාර්තාව සඳහන් කළා. ඒ අනුව එම වර්ෂයේ ඇමරිකාවේ ස්ත්‍රී දූෂණ දිනකට 1756 වාර්තා වී තිබෙනවා. වර්ෂ 1996 ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ස්ත්‍රී දූෂණ 2713ක් දිනකට සිදු වී තිබෙනවා. ඒ කියන්නේ සෑම තත්පර 32කටම වරක් එක් ස්ත්‍රී දූෂණයක් එක් අපරාධයක් එහි සිදු වෙනවා. තවත් විදිහකින් කිව්වොත් අපි මෙතන මේ සංවාදය කරමින් සිටින පැය දෙක ඇතුළත 200කට වැඩි ස්ත්‍රී සංඛ්‍යාවක් ඇමරිකාවේ දූෂණයට ගොඳුරු වී අවසන්. ඉස්ලාමීය ෂරියා නීතිය පැනහුවොත් සෑම කාන්තාවක්ම හිජාබයෙන් ආවරණය විය යුතුයි. මූණ හා මැණික් කටු දෙකෙන් පහළ අත් දෙක හැර අන් සියලුම අවයව ආවරණය වන අන්දමින් එමෙන්ම අන්නේ කාන්තාවක් දකින පිරිමින් තමන්ගේ බැල්ම පහත් කරගත යුතුයි. මෙවැනි සිරිත් හා නිර්දේශ ක්‍රියාත්මක වූවාට පසුවත් දූෂණ අපරාධ පුද්ගලයෙකු කරයි නම් ඔහුට මරණ දඬුවම දිය යුතුයි. මං අහන ප්‍රශ්නයක්, මෙවන් නීති පැනවුවාට පසු දූෂණ අපරාධ වැඩි වෙයිද නැත්නම් මේ අඩු වෙයිද? නිකම්මය පහත වැටේ. මේකයි ප්‍රායෝගික නීතිය. එදා වැඩසටහනක් BBC රූපවාහිනිය විකාශය කළා නයිජීරියාවේ. එක් ප්‍රදේශයක ෂරියා නීති ස්ථාපිත කර ඔවුන් දූෂණයට මරණ දඬුවම් ප්‍රකාශයට පත් කළා. වහාම එහි දූෂණ සංඛ්‍යාව පහත වැටුණා. අද ලෝකයේ අවම ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව වාර්තාවන් රට සෞදි අරාබිය. මම සෞදි අරාබියට පක්ෂව කතා කරනවා නෙවෙයි. සෞදි අරාබියේ වැරදි දේවල් කොතෙකුත් තියෙනවා. නමුත් අපි හෘදයක් දුටු විට ඒ අගය කළ යුතුයි. හොඳ දෙයක් තිබුණොත් එයට ප්‍රශංසා කළ යුතුයි. ඒ වගේ මම අද්වාන්ජ සුප්පතනවා. මට මතකයි වසර කිහිපයකට පෙර වර්ෂ 1999 වසරේ ඔක්තෝබර් මාසයේ ඔහු ප්‍රකාශයක් නිකුත් කළා අභ්‍යන්තර ඇමතිව සිටි කාලේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම් දිය යුතුයි කියලා. මම ඒ සාදරයෙන් පිළිගන්නවා. ඔවුන් ඉස්ලාමයට ක්‍රමයෙන් ලං වෙනවා. ඇතැම් විට පසු වෙන අභ්‍යන්තර ඇමතිවරයා කියන්නට තියෙනවා සියලුම කාන්තාවන් හිජාබයෙන් ආවරණය විය යුතුයි කියලා. අස්සලාමු අලේකුම්, මගේ නම යාසෆ් රෙහෙමියන්. මං ඇත්තෙම ඉරානයෙන් පැමිණි කෙනෙක්. ඔබ සල්මාන් රුෂ්දි ගැන සඳහන් කළා ඔහු කළදේ මුස්ලිම්වරුන් හැටියට අපිට පිළිගන්න බැහැ. ඔබ කුමක්ද හිතන්නේ ඉමාම් කොමෙයිනි සල්මාන් රුෂ්දි පිළිබඳ නිකුත් කළ ෆත්වා තීන්දුව, එහෙම නැත්නම් මරණ දඬුවම ගැන, ඒක හරිද? මම සහෝදරය අසනවා සල්මාන් රුෂ්දි පිළිබඳව. ඉමාම් කොමෙයිනි ප්‍රකාශයට පත් කළ ෆත්වා තීන්දුව හරිද වැරදිද කියලා. මම අහන්නේ ඇයි ඉමාම් කොමෙනියේ ෆත්වාව අවුරුද්දක් පහුවලා දුන්නේ කියලා. ලෝකයේ සල්මාන් රුෂ්දිගේ සැටනික් වර්සස් පොතට එරෙහිව තීන්දුව ප්‍රකාශයට පත් කළ පළමු රට ඉන්දියාව. එය කිරීම ගැන මා රාජීව් ගාන්ධිට ප්‍රශංසා කරනවා. සල්මාන් රුෂ්දි මරා දැමුවේ තියෙන ෆත්වාව ඇයි ඉමාම් කොමෙනි වසරක් බලා සිට පසුව ප්‍රකාශයට පත් කළේ? ඇයි කිව්වොත් ඒ වෙනුවට කොමෙනි ප්‍රවෘත්තිවමින් අතුරුදහන් වෙමින් සිටියා. මේ ඔක්කොම දේශපාලඥයෝ. ඔය දේශපාලඥයන්ගේ වැඩ. ඔබට එමිනි ෆත්වාවක් දීමට අවශ්‍ය නම් එම පොත ලෝකයේ රටවල් ගණනාවකම ප්‍රකාශයට පත්වන්න පළමුව දෙන්න තිබුණා. රටවල් ගණනාවකෙන් පොත් තහනම් කර තිබුණා. ෆත්වාව දෙන්න තිබුණේ කලින්. ඒක හරිද වැරදිද කියන කරුණ වෙන එකක්. නමුත් මේ සියල්ල දේශපාලන වාසි බලාපොරොත්තුෙන් කරන දේවල්. ඔක්කොම දේශපාලන සෙල්ලම්. මේ ඔක්කොම දේශපාලන සෙල්ලම්. නමුත් රාජීව් ගාන්ධි කළ දෙය ඇතැම් විට ඔහු දන්නව ඇති. ඒ පිළිබඳව මම මේ දවස්වල කතා පැවැත්තුවා. සැටනික් වර්සස් එම පොත ඉන්දියාවේ තහනමට ලක් වූවත් මම මේ පොත කියවා තිබෙනවා. සල්මාන් රුෂ්දි ඔහු නාම මාත්‍රයෙන් පමණයි මුස්ලිම්. ඔබ දන්නවද ඔහු කිසි කෙනෙකු ඉතුරු කළේ නැහැ. ඔහුගේ පොතේ ඔහු එලිසබෙත් රජිනට බණිනවා. මේ බ්‍රිතාන්‍ය රජයේම අකුරු හතර කැත වචනයක් භාවිතා කර එවකට බ්‍රිතාන්‍ය අගමැතිනි මාගත් තැචර්ගේ ප්‍රතිපත්ති විවේචනය කළ වරදට ඇමරිකන් ගත් කතුවරයෙකුගේ පොතක් මේ බ්‍රිතාන්‍ය රජයේම තහනම් කළා. නමුත් සල්මාන් රුෂ්දි එම වචනේ වඩාත් විග්‍රහ කරලා භාවිතා කළ තිබුණත් ඔහුගේ පොත ඉතා ජනප්‍රිය වුණා. ඇමරිකන් ගත් කතුවරයෙක් බ්‍රිතාන්‍යයේ මාගත් තැචර්ට කැත වචනයක් භාවිතා කළාට ඔහුගේ පොත බ්‍රිතාන්‍යයේ තහනම් වුණා. නමුත් එම වචනයම වඩාත් නිර්මාණශීලීව සල්මාන් රුෂ්දි භාවිතා කරනවා. එම මාගත් තැචර්ගේ ප්‍රතිපත්ති යෝජනය කරන්න. නමුත් ඔහුට සම්මානයක් ලැබෙනවා. ඇයි? ඇයි කිව්වොත් ඔහු ඉස්ලාමයට අපහාස කර තිනවා. ඒ නිසා ඔවුන්ට එය හරි සතුටුයි. තව කරුණක් ඔබලා දන්නවද? ඔහු රාමහා සීතාවත් අතෑරියනේ. ඔවුන්ට බහුතරයක් ඉන්දිය ජනය ගරු කරනවා. ඔවුන් දෙදෙනාටත් ඔහු වචනයක් කියා අපහාස කරනවා. එම වචනේ සඳහන් කරන්න මා කැමති නෑ. ඔහුන්වත් ඔහු අතෑරියේ නැහැ. බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නැහැ. ඇතැම් විට රජීව් ගාන්ධි දන්නවා ඇති. ඉතින් ඔබේ පොත කියවා බැලුවොත් වටහා ගනීවි. කොටින්ම ඔහු කිසිවෙකු ඉතුරු කළේ නැහැ. කෙනෙකුට අපහාස කරමින් කලබල ඇති කිරීම ගැන අල්ලාහ් කුරානයේ සඳහන් කරනවා මායිදා පරිච්ඡේදයේ 33 වැනි වැකේ.
අල්ලාට හා ඔහුගේ දූතයාට එරෙහිව ලොවේ කලහ ඇති කරමින් සිටින පුද්ගලයන්ට දියුත් දඬුවම ගැන සඳහන් වෙනවා. විකල්ප කිහිපයක් ඉදිරිපත් කරනවා. ඔහු ඝාතනය කළ හැකි, මාරුට අතක් හෝ කකුලක් කපා දැමිය හැකි, නැත්නම් රටින් පිටුවහල් කර හැකි, කුරුසේ එල්ලා තැබිය හැකි. මෙම නීතිය තියෙන්නේ කුරාණේ පමණක් නෙවෙයි, බයිබලයේ සඳහන් වෙනවා. ඔබ ලෙවිටික් පුස්තකය කියවා බැලුවොත් එහි සඳහන් වෙනවා, කෙනෙකු ධර්මයට පිටුපා ක්‍රියා කළහොත් ඔහුව ගල්ගසා මරා දැමිය යුතුයි කියා. එතනින් පසු කරන ආගන්තුක පුද්ගලයෙකුවත් ධර්මයට පිටුපෑ එම පුද්ගලයාට මරණතෙක් ගල් ගැසිය යුතුයි. මෙම නිර්දේශයේ බොහෝ පැරණි ආගමික ග්‍රන්ථවල සඳහන් වී තිබෙනවා. ඉස්ලාමයේ පමණක් නෙවෙයි, ධර්මයට පිටුපෑම සඳහා දඬුවම, ඒ ක්‍රිස්තියානි ආගම, යුදෙව් ආගම හා ඉස්ලාමය, මේ සියල්ලෙම සඳහන් වී තිබෙනවා. ධර්මයට පිටුපෑ බවට සනාථ වුණොත් ඔහුට දඬුවම යයි. නමුත් අපට එවැනි දඬුවමක් දෙන්න මේ රටේ බෑ, ඝාතනය කරනවා වගේ එකක්. ඒ ඉස්ලාමීය රජයක් නම් ධර්මයට පිටුපෑම් වෙනුවෙන් නිර්දේශ හා නීති රීති පනවා තිබෙනවා. නමුත් දේශපාලඥය මොනවද කරන්නේ? ඔහු මුස්ලිම් දේශපාලඥයෙක් හෝ මුස්ලිම් නොවන දේශපාලඥයෙක් වේවා, මට කනගාටුයි. මට කිසිම දේශපාලඥයෙක් හිතර දවන්න අවශ්‍ය නැහැ. ඔක්කොම නෙවෙයි, බහුතරයක් එහෙමයි. ඔවුන් ඡන්ද සංඛ්‍යාව හිතේ තබාගෙන වන්දේ කරනවා. ඒකයි හේතුව. ඔවුන් ආගම හා දේශපාලනය කරලා ආගම පඩිපෙලක් මෙන් භාවිතා කරන ප්‍රසිද්ධිය වෙන දේ ලබා ගන්න ක්‍රියා කරන එමත් මිනිස්සු කරනවා. කොමෙනිදුන් ෆත්වා තීන්දුවත් ඒ වගේ එකක්. අප දැනුවත් විය යුතුයි. මට නම් ඒ දේශපාලන විද්‍යාවක් පමණයි. නමුත් එම පොත තහනම් කිරීමට රජීව් ගාන්ධිගත් තීරණ නිවැරදි එකක්. ඔහු පළමුවෙම තහනමට ලක් කළා. මා දන්නේ දැන් එය තහනම ඉවත් කරලාද කියලා. කතාවක් තිබුණා පසු ඉවත් කළා කියලා. කෙසේ වුවත් දෙවියන්ට පටහැනිවුවොත් ඔහුට ක්‍රිස්තියානි ආගමේ මෙන්ම ඉස්ලාම් ආගමේ දඬුවම මරණය. ඉස්ලාමයේ විකල්ප හතරක් ඉදිරිපත් කරනවා. රටෙන් පිටුවහල් කිරීම දක්වා. ක්‍රිස්තියානි ආගමේ නම් විකල්ප කිසිවක් නැහැ. ඔව ගල්ගසා මරා දැමිය යුතුයි. නමුත් ඉස්ලාමයේ තෝරා ගන්න විකල්ප හතරක් තියෙනවා. කිතුණු ආගමේ නීති අනුව නම් ඔව ගල්ගසා මරා දැමිය යුතුයි. සුබ සන්ධ්‍යාවක් මහතානෙනි. මගේ නම අනුරාග්නි. මම නීති ශිෂ්‍යාවක්. මම සිතනවා ත්‍රස්තවාදය නැති කරන්න පුළුවන්. නැත්නම් මම වශයෙන් එය අඩු හරි කරන්න පුළුවන්. ඉවසීම ගැන දැනුවත් කිරීමෙන්. ඉස්ලාමයේ ඉවසීම ගැන අවධාරණය කරනවත්. එසේ කරනවා නම් මුස්ලිම්වරුන්ට ඉවසීම ගැන විශේෂයෙන් අවධාරණය කළොත් හොඳයි. ඉස්ලාමය ගැන කියාදෙන වැඩිහිටියන් මගින්. මම දන්නේ නෑ ඔවුන්ට හරියට කියන නම කුමක්ද කියලා. මම අදහස් කළේ හින්දු ආගමේ ගුරු යන අය වගේ වැඩිහිටියන්. එම සහෝදරිය ඇසූ හොඳ ප්‍රශ්නයක්, හොඳ අදහසක්. ඇයි කියනවා ඉවසීම ගැන අවධාරණය කිරීමෙන් ත්‍රස්තවාදය පාලනය කළ හැකි කියලා. එම ඇය අසනවා ඉස්ලාමයේ ඉවසීම ගැන අවධාරණය කරනවද කියලා. සහෝදරිය, මම මගේ කතාව යම්තරක සඳහන් කළා. නමුත් ඒ එවිට විග්‍රහ කළේ නැහැ. කෙනෙකු ජන්නාවට, ස්වර්ගයට, සිරුලෝකට යාමට අවශ්‍ය සුසුකම් වලින් ප්‍රධාන කරුණ තමයි ඉවසීම. අල්ලාහ් පවසනවා කුරාණයේ අල් අසුන්නම් 103 පරිච්ඡේදයේ වැකි 1 සිට 3 දක්වා කාලය මත දිවුරා මිනිසා සිටින්නේ අලාභේමය. නමුත් විශ්වාසය ඇති සහ යහ ක්‍රියා කරමින් ඉවසීම ගැන හා සත්‍ය එනම් දාවා ගැන එකිනෙකාට උපදෙස් කරමින් සිටින්නන් හැර. මේ අනුව ඉවසීම ස්වර්ගයට යාමට ප්‍රධාන සුසුකමක් වෙනවා. ඔබට ඉවසීම නැත්නම් මේ පරිච්ඡේදය අනුව ඔබ ස්වර්ගයට යන්නේ නැහැ. ඔබ ඉවසන්නේ කියලාත් මදි. ඉවසීම ගැන අනිත් අයටත් උපදෙස් කළ යුතුයි. නමුත් ඉවසීම විග්‍රහ කළොත් ඒට විවිධ තේරුම් තියෙනවා. නිපුණයන්ගෙන් ඇසුවොත් ඉවසීමට සීමාවක් තිබෙනවා. ඉවසීම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? අපිට කවුරුන් හෝ අකටයුත්තක් කළ විට අපි ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල නොකර සිටීම. ඒ හොඳ දෙයක්. නමුත් කෙතරම් දුරටද? ඉස්ලාමයේ නිර්දේශ අනුව ඉවසීමට සීමාවක් තියෙනවා. තවද ඉස්ලාමයේ විග්‍රහ අනුව ඉන්නල්ලාහ මා සබ්‍රීන්. එනම් අපරාධ කරන්නේ, ඒ කියන්නේ හානි ඇති කරන මිනිහෙක්. හානි ඇති කරන්නා කීවහම එය දෙයාකාරයි. එක් පුද්ගලෙක් අනුන්ට හානි ඇති කරන්නේ, අනෙක් පුද්ගලයා තමන්ටම හානි ඇති කරන්නේ. මේ විදිහට හානි ඇති කරන්නන් දෙවර්ගයක්. දෙදෙනාම හඳුන්වන්නේ ඉන්නල්ලාහ මා සබ්‍රීන්. කෙනෙක් අනුන්ට හානි ඇති කරන්නේ, අනෙක් පුද්ගලයා තමන්ට හානි ඇති කරගන්නේ. කාරුණික නබිතුමාම් පැවසුවා එම දැන්වීම. සහි මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වෙ තිබෙනවා. යම් අයුචිසහගත ක්‍රියාවක් සිදු වෙනවා ඔබ දුටුවොත් ඔබට හැකිනම් ඒ අතින් වළක්වන්න. ඒ නොහැකිනම් ඒ මුවෙන් එනම් වචනෙන් හෝ වළක්වන්න උත්සාහ කරන්න. එසේ කිරීමටත් ඔබ අපොහොසත් නම් අඩුම වශයෙන් ඔබේ සිතින් හෝ එම ක්‍රියාව පිළිකුල් කරන්න. එසේ ඔබ කිරීමෙන් ඔබ ඊමාන් විශ්වාසයේ පහළ මට්ටමේ කෙනෙකු වනු ඇත. පහළ මට්ටමේ විශ්වාසකයෙකු. එසේනම් අප කළ යුත්තේ කුමක්ද? අප ඉවසිලිවන්ත විය යුතුයි. අල්ලාහ් කුරාණේ බකරා නම් දෙවනි පරිච්ඡේදයේ 153 වැකියෙන් කියනවා ඉන්නල්ලාහ මා සබ්‍රීන්. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඉවසන්නන් සමග සිටිනවා කියා. නමුත් ඉවසන අතරම එය සීමාව ඉක්මවා නොවන ලෙසටත් අප වගබලා ගත යුතුයි.
මේ සබර් නම් ඉවසීමට සීමාවක් තියෙනවා. උදාහරණයකට එක් කිස්ටියා දූෂණය කරනු ලැබීම සිටිනවා දැක ඇයට ඉවසන්න කිසි ගැටලුවක් නැහැ කියා කියන්න බෑ. දෙවියන් මට ශක්තිය දී තිබෙනවා නම් ස්ත්‍රියකට එවැනි අපරාධයක් සිදුවන විට මම එය මගේ දෑතින් වැළැක්විය යුතුයි. එය කිරීමට මට ශක්තිය නැත්නම් මම කිව යුතුයි කරුණාක්‍රමේ අපරාධය නොකරන්න කියා. බොම්බායි සිදුවීමක් ගැන පොතක් පළවී තිබුණා. වසර 13 දැරිවියක් පුද්ගලයෙකු විසින් දූෂණය කරනු ලබනවා. දුම්රියේ කාමරයක එතරම් තව 5 දෙනෙකු ඉඳලා තියෙනවා. ඒ නෙක් පුද්ගලයෙක්ට විරුද්ධ වෙලා. පසුව ඔහුත් නිහඬ වෙලා තියෙනවා. දූෂණය කළ පුද්ගලයා බීමත්ව සිටියා. ඔහු බේබද්දෙක්. නමුත් 5 දෙනෙකුට බැරි වෙලා තියෙනවා බේබද්දෙකුට එරෙහිවන්න. ඔවුන් කිසිවක් කරලා නැහැ. මනුෂ්‍යත්වයට කුමක්ද සිදුවී තිබෙන්නේ? ඇත්තටම කුමක්ද සිදුවී තිබෙන්නේ? තරුණයන් 5 දෙනෙකු ඉඳලත් බේබද්දෙකු දුම්රිය කරන අපරාධයක් නවත්තන්න නොහැකිව තිබෙනවා. ගැහැණු ළමෙකු දූෂණය කිරීම වළක්වන්න බැරිව තිබෙනවා. මේකට ඉවසීම කියලාද ඔබ කියන්නේ? මම නම් මේකට බියගලුකම කියලා කියන්නේ. ඒකයි මම කිව්වේ මේ 5 දෙනා ත්‍රස්තවාදීන් වී සිටියොත් ඒ මොහොතේ සමාජ විරෝධී බලවේගයන් ත්‍රස්තයට පත් කරන්නන් වී සිටියොත් එම අපරාධය ද වළක්වන්න තිබුණා. අප අතර ඉවසීම ඇති යුතුයයි උපදෙස් කරන අතරම අප සැලකිලිමත් විය යුතුයි. අප බියගුල්ලන් බවට පත් නොවන්නට සමාජ විරෝධී බලවේගයන් නැති කිරීම ගැන අප වඩා සැලකිලිමත් විය යුතු අතර අප සියල්ලම එක් වී මෙවන් දුෂ්ට බලවේගයන් මර්ධනය කළ යුතුයි. ඩොක්ටර් සාකිර් නායක්, අන්නාගම් හා අන්නාගමික පුද්ගලයන් අපහාසයට ලක් කිරීම ගැන ඉස්ලාමය කුමක්ද කියන්නේ? මම මේ ප්‍රශ්නය අහන්නේ ඇයි කිව්වොත්, ඉන්දියාවේ චිත්‍රශිල්පියෙක්, ඔහු මුස්ලිම්වරේ, සරස්වතිව නිර්වත් ස්වරූපයෙන් චිත්‍රයට නැගුවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් ඇටියට එයට සෑම කෙනෙක්ම ප්‍රශංසාව පළ කළා. ඒ වගේම සල්මාන් රුෂ්දි ඉස්ලාමය ගැන පොතක් ලියූ විට රජීව් ගාන්ධි එය තහනම් කළා. ඒකට සෑම ඉන්දියානුවෙක්ම සහාය පළ කළා. නමුත් හින්දු දෙවියෙක්ව නිර්වත් ස්වරූපයෙන් මුස්ලිම්වරයෙක් චිත්‍රයට නැගුව විට ඉන්දියාවේ දේශපාලන පක්ෂ, විශේෂයෙන් සමාජවාදී පක්ෂය වැනි පක්ෂ එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පෙන්වන්නක් යයිද, ඔහුට ඕන දෙයක් චිත්‍රයට නැගිය හැකි යයිද කියා කිව්වා. මේ පිළිබඳව ඉස්ලාමයේ ස්ථාවරය කුමක්, ඒ කියන්නේ අන්නාගම්වල දෙවියන්ව අපහාසයට පත් කිරීම ගැන ඔබ මොකද්ද කියන්නේ? ඒ සහෝදර සඳහන් කරන්නේ FM හුසෙන් නම් වන මුස්ලිම් චිත්‍ර ශිල්පියා ගැන. ඔහුගේ නම ඔහු නොදන්නවා. හෝ ඒ මේ සඳහන් කරන්න කැමති නොවුවා විය හැකි. FM හුසෙන් මාසින් බොම්බායි කෙනෙක්. ඔහු සරසතගේ රූපය ඇඳා වස්ත්‍ර කිසිවක් නොමැතිව එයට බොහෝ මාධ්‍යකරුවන් සහය දැක්වුවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ පිළිඹුවක් හැටියට. ඒ ගැන මගේ මතය එමෙම සහෝදරයා විමසනවා. පළමුව දෙවියෙක් නෙමෙයි ඕනාම කාන්තාවකගේ නිර්වත් රූපේ චිත්‍ර නැගීම ඉස්ලාමයේ තහනම් කරයි දෙයක්. මුස්ලිම් වේවා නොවේවා, එය මනුෂ්‍ය සදාචාරයට විරෝධී ක්‍රියාවක්. ඔබලාගේ දීනයන් ඇයි අලෙවි කිරීමට උත්සාහ කරන්නේ? ඇයි ආපස්සට යන්නේ? බලන්න බටහිර සංස්කෘතියට කුමක්ද වෙලා තියෙන්නේ කියා. ඔවුන් අපගේ දීනියන් මව්වරුන් විකුණනවා. මෑතකදී මට අසන ලැබුණා පුවත්පතක වෙළඳැන්වීමක් ගැන, BMW වාහනයක් සම්බන්ධයි. දන්නවද BMW සුපෝකභෝගී මෝටර රථයක්, Mercedes Benz වගේ හරි මිලාදික එකක්. තරුණ අය සඳහා ප්‍රසිද්ධයි. මට කියන කනගාටුයි. මට ආරංචි වුණා ඒ වෙළඳැන්වීම සඳහන් තිබුණලු එම කාර් එක ඉස්සරහෙන් තරුණියක් නාන ඇඳුමින් සිටගෙන සිටිනවා. එහි සඳහන් වෙනවලු අදම ඇයෝ පැද බලන්න කියලා. වාහනයද තරුණියද? තරුණියටයි වාහනයටයි සම්බන්ධය කුමක්ද? මේ ඔක්කොම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ නාමයෙන් කාන්තාවන් අපහාසයට පත් කිරීම FM හුසෙන් කළ දෙයක් සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. දැන් අපි යොමුමු ප්‍රශ්නයේ මූලික කරුණට. කෙනෙකුට අවසර තිබෙනවද අන් ආගමක දෙවියන් විවේචනයට ලක් කර? අල්ලාහ් කුරානයේ සඳහන් කර තිබෙනවා අන් ආම් නම් 6 පරිච්ඡේදයේ 108 වැකියේ, අල්ලා හැර ඔවුන් වඳින අන්දෙවිවරුන්ට අපහාස නොකරන්න. එසේ කළහොත් ඔවුන් නොදුනත් කමින් අල්ලාහටද අපහාස කරනු ඇත. කුරාණයේ කියනවා අල්ලා හැර ඔවුන් වඳින අන්දෙවිවරුන්ට අපහාස කරන්න එපා. ඔබලා එසේ කළොත් ඔවුන් නොදුනත් කමින් අල්ලාහටද අපහාස කරනු ඇත. ඒ අනුව අන් අය වඳින දෙවිවරුන් එම දෙවිවරුන්ව සත්‍යයයි ඉස්ලාමයේ පිළි නොගත්තද ඔවුන්ට අපහාස කිරීම ඉස්ලාමයේ තහනම් කරනවා. එයයි අන්නාම් පරිච්ඡේදයේ 108 වැකියේ සම්පූර්ණයෙන්ම සඳහන් වී තිබෙන්නේ. FM හුසෙන් නිර්වතින් එසේ ඔවුන්ගේ දෙවියෙකු ඇඳීමත් සම්පූර්ණයෙන්ම තහනම් දෙයක්. සියල්ලන්ටම අස්සලාමු අලෙකුම්. මට කරුණක් දැනගන්න අවශ්‍යයි. අල්ලා කුරානයේ සඳහන් කරනවා
ජිහාදේදී මරණයට පත්වුවන් මරණයට පත්වුවන් යැයි නොකියන්න. ඔවුන් ජීවත් වෙතී කියන්න. කුමක්ද මෙම වැකියට ඇති විග්‍රහය? අනෙක් කරුණ ඇතැ මුගතුන් කියනවා ත්‍රස්තවාදය වර්ධනය වන්නට තවත් හේතුවක් තමයි විරකියාව කියලා. මේ සත්‍යද අසත්‍යද? ප්‍රශ්න දෙකක් කොහොමද? එකක් කුරානයේ බක්රනම් දෙවෙනි පරිච්ඡේදයේ වැකියා. එනම් ජිහාදයේ මරණයට පත්වුවන් මැරුණු අයයි සිතන්න එපා. ඔවුන් තවමත් ජීවත් වෙතයි සිතන්න. ඒ සඳහන් කරන ලද්දේ ප්‍රධාන වශයෙන් සතුරන් උදම්මනන විට මේ තරම් සංඛ්‍යාවක් මුස්ලිම්වරුන් අපි මරා දෙමු අය කියා. අල්ලා පවසනවා ඔවුන් ශාරීරිකව මරණයට පත්වුවත් ඔවුන් එළව ජීවිතයේ සදාකාලිකව ජීවත් වෙති යන අදහසින්. එනම් ඔහුන්ට ත්‍යාග දෙනු ලැබුව යන අදහසින් කියන ලද්දා. ප්‍රශ්නේ දෙවැනි කොටස ඇතමුන් කියනවලු ත්‍රස්තවාදයට හේතුව රැකියා නැති එකේ කියා. මේ ඇතෙම් අවස්ථාවල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් සෑම අවස්ථාවකම එය තමා හේතුව කියා මට නම් කියන්න බෑ. ඇතමුන් තමන්ගේ රැකියාවල අතහැර දමා ත්‍රස්තවාදයයි කියනු ලබන ක්‍රියාවන්ට යොමු වෙනවා. එනිසා මෙය ඇතැම්මිට පමණක් නිවැරදි වෙන්න පුළුවන්. මගේ ප්‍රශ්නය ඉස්ලාම් ධර්මයට විරුද්ධව ලියා ඇති අසීමිත පොත්පත් සංඛ්‍යාව සම්බන්ධවයි. මේ නිසා ලෝකයේ බොහෝ අය ඉස්ලාමය වැරදි, කුරාණය වැරදි, අපගේ සංකල්ප වැරදි කියා සිතනවා. මෙසේ සිතන මිනිසුන්ගෙන් බොහෝ අය ක්‍රිස්තියානි. නමුත් ඔවුන්ගේ බයිබලයයි අපගේ කුරාණයයි බොහෝ දුරට සමානයි. අපගේ කුරාණයේ මෝසස් ගැන, ජීසස් ගැන සඳහන් වී තිබෙනවා. ඒ වගේම බයිබලයේත් ඔවුන් ගැන සඳහන් වෙනවා. මේ වගේ සමානතා ආගම් දෙක අතර තිබෙන ඇයි ත්‍රස්තවාදීන් යන වචනේ මුස්ලිම්වරුන් විශේෂ පමණක් භාවිතා කරන්නේ? ඒ හොඳ ප්‍රශ්නයක්. කුරානයේ හා බයිබලයේ මෙතරම් සමානතා තිබියදී ඇයි ත්‍රස්තවාදීන් යන ආමන්ත්‍රණය මුස්ලිම්වරුන්ට පමණක් භාවිතා කරන්නේ කියලා මම මගේ කතනේ ආරම්භයේ සඳහන් කළාක් මෙන් එම මූලධර්මවාදීන් යන වචනය පළමුවට නිර්මාණය කරන ලැබුවේ 20 සියවසේ ඇමරිකාවේ සිටි ක්‍රිස්තියානි කණ්ඩායම. ඔවුන් පල්ලයට එරෙහි වූ විට ඔවුන් හැඳින්වීමටයි එය කළේ. ඒ අනුව මේ වචනේ ආරම්භයේ සම්පාදනය කරන ලද්දේම ක්‍රිස්තියානි සඳහායි. ඒ තමයි මෙම වචනේ ඉංග්‍රීසි භාෂාවේ පළමු වරට භාවිත කරන ලද අවස්ථාව. එය නිර්මාණය කරන ලද්දේ ක්‍රිස්තියානින් කොටසක් හැඳින්වීමට. නමුත් අද මා පෙර සඳහන් කළා වගේ ඒ කණික් පැත්තට පෙරලා තියෙනවා. මුස්ලිම් අපව විග්‍රහ කරන්න. අනෙක් කරුණ ඔබ මතු කළ ඉස්ලාමය හා ක්‍රිස්තියානි ආගම් අතර ඇති සමානතාවයන් ගැන මම දේශන ගණනාවක්ම පවත්වා තිබෙනවා. ඔබට ඒවායේ පිටපත් ලබා ගත හැකි මෙම ශාලාවේ පිටතින්. ඒ අලෙවි සඳහා තියා තිබෙනවා. ඉස්ලාම් හා ක්‍රිස්තියානින් ආගම් හා කුරාණය සහ බයිබලය අතර ඇති නොයෙක් සමානකම් ගැන මා පැහැදිලි කර තිබෙනවා. ඒ නිසා අවම වශයෙන් මනුෂ්‍යයන් හැටියට අප මේ සමානතා අනුව එක්සත් වී කටයුතු කරමු. වෙනස්කම් ගැන පසුව බලමු. නමුත් ඔවුන් මෙසේ කිරීමට හේතුව මා සඳහන් කළා වගේ ඉස්ලාමයද ලෝ වේගයෙන් පැතිරෙන ආගම් වෙන්න පුළුවන්. ඔවුන් බිය වෙනවා ඇති ඉස්ලාමය ඔවුන්ව අභිබවායයි කියලා.